දම් සිහනද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි ඔබ දන්නවා අපේ බුද්ධ ශාසනයේ මහා දානපති දායකෙක් හිටියා. ඒ දායකයා තමයි සවැත්නුවර ජේතවනාරාමයේ හදලා බුදුරජාණන් වහන්සේට පූජා කළේ. ඉතින් මේ දායක පින්වතා තමන්ගේ සම්පූර්ණ ධනෙ බුද්ධ ශාසනය වෙනුවෙන් වියදම් කළා. බුදුරජාණන් වහන්සේගෙන් නොයෙක් ධර්මය ඇසුවා. ආර්ය සංඝයා කෙරෙහි බොහෝ පැහැදිලා හිටියා. සෝවාන් ඵලයට පත් වෙලා හිටියා. මේ දායක පින්වතාගේ නම අනේපිඬු සිටුතුමා. මේ අනේපිඬු සිටානන් මිය පරලොව ගිහින් තුසිත දිව්‍ය ලෝකේ උපන්නා. එතකොට මේ සෝවාන් ඵලයට පත් වෙච්ච අනේපිඬු සිටානෝ මිය පරලොව ගිහින් කොහෙද උපන්නේ? තුසිත දිව්‍ය ලෝකේ. ඒ තුසිත දිව්‍ය ලෝකේ උපන්න අනේපිඬු අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ බැහැදකින්ට ඇවිල්ලා ජේතුනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා, සංඝ ඍෂීන් වහන්සේලා වැඩ ඉන්නවා, ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා මහා ප්‍රීති සොම්නසින් ප්‍රීති වාක්‍ය පවසලා දෙව්ලෝ ගියා. ඒ අනේපිඬු සිටුතුමා මනුස්ස ලෝකෙ ඉන්නේද්දී, භාග්‍යවතුන් වහන්සේගේ දායකෙක් වශයෙන් ඉන්නේද්දී බුදුරජාණන් වහන්සේ එතුමාට වදාළ දේශනයක් අද අපි ඉගෙන ගන්න. මේ දේශනේ සංයුත නිකායේ තියෙන පංච භයවේර සූත්‍රය. මේ පංච භයවේර සූත්‍රයේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ අනේපිඬු සිටුතුමාට. අපට මේවා හරි උපකාරයි. ඒ කියන්නේ දැන් බලන්න බුද්ධ දේශනාවේ තියෙනවා, අපි ගත්තොත් සෝතානුදත සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. සවන් දීම තුළ අපිට ලැබෙන ප්‍රතිලාභ. ඊළඟට සංකා රූපත්‍ති සූත්‍රය කියලා මේ මිනිස්යන්ට උපදින්න තියෙන අවස්ථාව ගැන සූත්‍ර තියෙනවා. එතකොට මේ කාලේ මිනිස්යන්ට තියෙන ලොකුම ගැටලුව මොකද්ද කියලා අපි කියලා තියෙනවා. මොකද්ද මිනිස්යන්ට මේ කාලේ ලොකුම ගැටලුව? යෝනිසෝ මනසිකාරින් නැතිකම. ඊළඟ ගැටලුව උඩඟුකම. ඒ උඩඟුකමෙන් වරදින වැරදිල්ල තමන්ටමත් නිවැරදි කරගන්න බෑ.
ඇයි තමන්ගේ මුඩුකුකමින් තමයි වැරද්ද වෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙකුට මේ බුද්ධ දේශනාව ගැන අපි කම්ම බුද්ධ දේශනාවේ තියෙනවා දිව්‍ය ලෝක විස්තරය. එතකොට ඒක කවුද දේශනා කරේ? බුදුරජාණන් වහන්සේ. ඇයි එහෙම එකක් දේශනා කරන්නේ? මනුස්සයාට දෙවියන් අතරේ රැකවරණයක් තියෙන නිසා. දැන් උන්වහන්සේගේ අර බාල පඬිතු සූත්‍ර දේශනාවෙත් උන්වහන්සේ ඒක දේශනා කළා, මහණෙනි දිව්‍ය ලෝකය කියලා කියන්නේ කේවල පඬිතු භූමි, සත්පුරුෂ භූමි, සත්පුරුෂයන් උපදින තැන කිව්වා. මෙහි තෙරුවන් සරණ ගියපු කෙනා සත්පුරුෂ භූමියට ගරහනවා. කොහොමද ගරහන්නේ? දිවි ලෝකේ යනවා කියන්නේ කාම ආශාව. අපිට ඕනේ නිවනයි කියලා ගරහනවා. ගරහ ගරහ පෙන්නුම් කරන්නේ තමන්ගේ මෝඩකමමයි. මෝඩයන්ට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ, නෝනෙත්තන්ට. නෝනේ ලක්ෂණය තමයි මධ්‍යස්ථව කල්පනා කරන්න පුළුවන් බව. එතකොට බුද්ධිමත් මිනිසෙකුගේ ලක්ෂණයක් තමයි මධ්‍යස්ථව යමක් විමසන්ට පුළුවන්කම. එතකොට දැන් අපේ සාමාන්‍ය ව්‍යවහාරය කියනවා පිරුණු කලේ දිය නොසැලේ කියලා. ඒ කියන්නේ ගොජගොජ ගගා සද්ද දෙන්නේ නොපිරුණුකමමයි. ඒ කියන්නේ පිරිච්ච කලේ නිහඬව ඉන්නවා කියනවා. ඒ වගේ බුද්ධිමත් මිනිසයාගේ ස්වභාවය තමයි මේ හිතට එන ආවේග පස්සේ යන්නේ නැහැ. බුද්ධ දේශනා තියෙනවා නම් ඒ බුද්ධ දේශනාව ගෞරව සම්ප්‍රයුක්තව පිළිගන්නවා. ශාස්ත්‍ර ගෞරවය ඇති කරගෙන ඉන්නවා. දැන් අපි ගත්තොත් අනේ පිටිසිරිතම මෙහෙම දේශනා කරාම අනේ පිටිසිතානෝ භාග්‍යවතුන් වහන්සේට වදාලේ නැහැ, අනේ භාග්‍යවතුන් වහන්සේ මට උවයි එපා, මට ඉක්මනට නිවන් දකින්න දහමක් කියන්න කියලා එහෙම කතාවක් නැහැ. අනේ පිටිසිරිතම එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිගන්නවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ තමයි මිනිසයාට සුගතිය උපත පිණිසත් කරුණු පෙන්වා දෙන්නේ. භාගතුන් වහන්සේ නිසා දිව්‍ය ලෝක පිරෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. දැන් මේ මිනිස්යන්ගේ තියෙන ආකල්ප අනුව දිව්‍ය ලෝකෙ හිස් වෙන්න ඕනේ භාගතුන් වහන්සේ නිසා. ඇයි මිනිස්සුන්ට දිව්‍ය ලෝකෙ එක්කෙනෙකුටත් යන්න තියන්නේ? ඔක්කොම පිරිනුවම් පාන්න ඕනේ. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් මේ වර්තමාන මිනිස්සුන් මෝඩ කමේ බැහැලා ඉන්න ලෝකෙක තමයි අපි මේ දහම් කරුණු කියන්නේ. දැන් අපිට ඒ නිසා මේ මිනිස්යාට අර විචාරාත්මකව එහෙම නැත්නම් මධ්‍යස්ථව විචාර බුද්ධියෙන් බලන්න හැකියාව අඩුයි. ඒ නිසා සමහරු කියනවා දෙවි ලෝකේ යන්න ඕනේ නැහැ, දෙවියන් අතර යන්න ඕනේ නැහැ, රාග දේශ මොහු නැසලා අදාදම පිරිනම් පාණ්ඩ තියෙන්නේ. ඕක අපිද කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේද? ඕක කවුද කිය යුත්තේ? බුදුරජාණන් වහන්සේ. එතකොට මහණෙනි මේ විදිහට බුද්ධානුස්සතිය වඩන්න, මේ විදිහට ධම්මානුස්සතිය වඩන්න, මේ විදිහට සංඝානුස්සතිය වඩන්න, මේ විදිහට සීලානුස්සතිය වඩන්න, මේ විදිහට දේවතානුස්සතිය වඩන්න කවුද ඒවා කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් මේ බණ චුට්ටක් කටේ ගාගෙන භාග්‍යවතුන් වහන්සේව තික්මව යන්න කල්පනා කරන එකෙන් තමන්ට මහානි වෙනවා මිසක් වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. තමන්ට මහානි වෙනවා. මොකද හේතුව බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ නමක් සම්පප්පලාප කියනවද? හිස් වචන නෑනි. බුදුරජාණන් වහන්සේ තමයි මිනිස්යාව සුගතියට සමාදම් කරවන්නේ. එතකොට උන්වහන්සේ ධර්ම දේශනා කිරීමේදී උන්වහන්සේට බුදු නෝන කියලා එකක් තුල පිහිටානේ උන්වහන්සේ ධර්ම දේශනා කළේ. උන්වහන්සේට තිබුණා බුද්ධ ඥාන. ඒ බුද්ධ ඥානීන් බලා තමයි ධාම් දේශන්නේ. අපි ගෙනගත් ආලවක සූත්‍රයේ ආලෝක සූත්‍රයේ ආලෝක දමණයේදී බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දමණේ
ආලවක දමනය කරාම මේකේ ප්‍රතිඵලයේ තමයි ආලවක සෝවම් ඵලයට පත්වීම දැක්කා. ආලවක තුල යෝනිසෝ මනසිකාරය තියෙනවා දැක්කා. දැන් ආලවක තාමත් ඒ යක්ෂ ආත්මෙම දැන් දිව්‍ය රාජ බවට පත් වෙලා තාම ඉන්නවා. සෝවම් පුද්ගලෙක්. වර්තමාන මනුෂ්‍යයන්ගේ කතාවේ හැටියට දිව්‍ය ලෝකේ යන්න විදියක් නැහැ. තෙරුවන් සරණ ගියාට පස්සේ ඔක්කොම පිටුම පාන්න ඕනේ. එතන කොච්චර වැරදිද බලන්නේ කතා. ඒක කාමයට අයිති, ඒක කාම ආශාව කීකේ වාද කරනවා. ඒක හිස් බවමයි. ඒක මොකද්ද? හිස් බව. සරණ නැතිකම. සරණ පිහිටපු කෙනා ශාස්ත්‍රුන් වහන්සේ කිරේ ගෞරවයෙන් ඒ ධර්ම කතාව අහලා ඒ ධර්ම කතාවට අනුකූල විදියට ගුණ ධර්මයන්ගේ පිහිටනවා. ඒකට පාවිච්චි කරන්නේ තමන්ගේ යෝනිසෝ මනසිකාරයයි. ඉතින් පින්වත්නි, මේ අනේපිඬ සිතානන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ගෘහපතිය, කෙනෙක්ගේ ආර්ය ශ්‍රාවකයෙකුගේ බය වෛර පහක් සංසිඳී ගියාම, බය වෛර ඇති කරන කරුණු පහක් සංසිඳී ගිය විට, කරුණු කීයක්ද? කරුණු පහක් සංසිඳී ගිය විට සෝතාපට්ටි අංගයන් හතරෙන් සමන්විත වූ විට, කරුණු කීයකින් සංසිඳිලද? කරුණු පහකින්. මොනව ඇති කරනද? භවය වෛරය ඇති කරන කරුණු පහ සංසිඳුනට පස්සේ, සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත වුණාට පස්සේ, ඒකිය සෝවාම් ඵලයට පත් වුණාට පස්සේ, ඒ කෙනාට අනිවාර්යයෙන්ම පීඨනව අංග කීයක්ද? හතරක්. අංග කියලා කිව්වේ එයාට මේ ගති, ඒ කියන්නේ එයාගේ මේ ගතිගුණ හතරක් පීඨනවා සෝවාන් වෙච්ච කෙනාට. එතකොට මේ ගතිගුණ හතරයි අංග පහයි ප්‍රහාණය වෙච්ච. අරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුදිට්ඨු. ආර්ය න්‍යාය ඔහුට මනාකොට නොනින් දැකලා තියෙනවා. ඔන්න ඊළඟ කාරණේ. කරුණු තුනක් මේක කිව්වා. කරුණු කීයක් කියවුණාද? තුනක් කියවුණා. පළවෙනි එක මොකද්ද? මේ ආර්ය ශ්‍රාවකයාගේ බය වෛර ඇති වෙන කරුණු පහ සංසිඳිලා. ඊළඟට සෝවාන් වෙච්ච කෙනෙකුට පිහිටන අංග හතර පිහිටලා. ඊළඟට ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැකලා. කරුණු තුනයි. ආන් එක්කනාට තමන් ගැනම තමන්ට කියාගන්න පුළුවන් කියනවා. කොහොමද කියාගන්නේ? කීන නිරයෝමි, මම නිරේ උපත සේකරපු කෙනෙක්. කීන තිරච්ඡාන යෝනි, මම තිරිසං යෝනි උපත සේකරපු කෙනෙක්. කීන පෙට්ටි විසයෝ, ප්‍රේත උපත සේකරපු කෙනෙක්. කීනාපාය දුග්ගති විනිපාතෝ, අපායට වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. සෝතාපන්නෝ හමස්මම, ආර්ය මාර්ගයට නිවන් මඟට බැසගත්තු කෙනෙක්. අවිනිපාත ධම්මෝ, සතර අපායට නොවැටෙන කෙනෙක්. නියතෝ සම්බෝධි පරායනෝ, ඒකාන්තයෙන්ම මම නිවන් අවබෝධය පිහිට කරගෙන ඉන්න කෙනෙක් කියලා තමන්ටම තමන් ගැන කියා ගන්න පුළුවන් කියනවා. එතකොට දැන් මේ සහතිකේ කවුද කා ගැනද මේ සහතිකේ දෙන්නේ? තමන් විසින් තමාට. මේ කියන්නේ මුලා වෙලා කරන එකක් නෙමෙයි. අර කියාපු දේවල් තියෙන්න ඕනේ. බොරුවට ඇවිල්ලා අපි ළඟ කියනවනේ සමහර අම්මලා, අනේ ස්වාමීනි මං සතර අපෙන් මිදුණා කියලා අපිත් එක්ක කියනවා වාචාල කතා කියන්න. මං තඹේකට ගණන් ගන්නෑ ඒවා. මං දන්නවා මුන්දෙලා බුරු කියන්නේ කියලා. සමහර වෙලාවල කියනවා අනේ මං අනාගාමි ඵලයෙන් යුක්තයි කියනවා.
මේ මෝහනේ මොකක් හරි භාවනා කරගෙන ඉනකොට මොකක් හරි බලියක් පෙන්විලා ඒක තමයි එක අම්මා කෙනෙක් කිව්වා එයා භාවනා කරලා ඉනකොට අදිෂ්ඨාන කළා කිව්වා එතකොට විෂ්ණු දෙවියා විල මල් මාලයක් දැම්මා දාලා වැන්දා කිව්වා මොකද්ද මෝහනේ මෝහෙන් මුලා වෙලා අනාගාමි ඒ හාඳුරු කියලා දැන් අනාගාමි කියලා එතකොට තව අම්මලා කියනවා මේ මේ භාවනා කරගෙන ඉද්දි මහා බ්‍රහ්ම ඇවිල්ලා වැන්දලු මේ අම්මට මහා බ්‍රහ්මයාට ඉන්නම් අසනීපයක් එතකොට මේ වගේ මම්මුලා වෙච්ච කතා අපිත් එක්ක ඇවිල්ලා කියනවා අපි ඒක ගණන් ගන්නේ නැහැ ඇයි ගණන් ගන්නේ නැත්තේ මේවා මේ ධර්මයත් එක්ක ගලපන්න පුළුවන් කතා නෙමෙයි අපි මහන්සි ගන්නේ මිනිස්සයා බුද්ධිමත් කරවන්නයි. වෙන්නේ නැත්තේ මොකද්ද බුද්ධිමත් වීම? බුද්ධිමත් වීමමයි වෙන්නේ නැති එක. මුලා වීමමයි වෙන එක. එතකොට අපිට තේරුම් යනවා එහෙනම් මිනිස්සයාට මේ කාලේ නැති යෝනිසෝ මානසිකාරේ නැති ප්‍රශ්නයක් නොවැමේ තියෙන්නේ. එහෙම හිතෙන්නේ කරුණ සහිතව. මොකද මනුෂ්‍යයෙකුගේ ගුණයත් ගුණවන්තකමේ වර්ධනයක් වුණා නම් ඒ වර්ධනය වීම ඒ මනුෂ්‍යයාගේ ජීවිතය තුළ හැමතිස්සෙම තියෙන ඕන එකක්. අපි කිමු සඳුන් ගහක තියෙනව නම් සඳුන් අරටුවේ යම් සුවඳක් සුගන්ධයක් ඒකේ සඳුන් අරටුවේ හැමතිස්සෙම තියෙන එකක්. ඊළඟට අපි කියමු අරලිය ගහක් තියෙනවා කවුරු හරි කෙනෙක් ඒ අරලිය ගහට පීයකින් යන්නොත් කිරි වැක්කිරෙනවා කෙනෙක් මේ අරලිය ගහ උදුරලා අව්වේ දානවා වේලිලා අර කිරි ටික වේලිලා යනවා එතකොට අරලිය ගහ කෑ ගහලා කියන්න දෙයක් නැහැ මගේ ඇඟි මගේ ගහේ දැන් කිරි නැත කියලා ඒ කවුරු හරි කොටලා බැලුවොත් කිරි නැහැ එහෙනම් ඒක මායාවක් නෙමෙයි ඒක ඇත්තක් මේ ධර්මයේ පුරුදු කරනවා කියන්නේ ඒ වගේ එකක්. මේ මායාවක් නෙමෙයි. මුලාවක් නෙමෙයි. රැවටීමක් නෙමෙයි. ඉතින් ඒකට වුණා කරන බුද්ධිමත් භාවයට මිනිස්යාගේ ගුණවන්තකමක් නැහැ. ඒක තමයි මේ කාලේ මිනිස්යාට වෙදලා තියෙන සාපේ. ධර්ම කතාව යනවා ඕන තරම් දැන්. ධර්මයේ කියනවා ඉතින් මේ නිසා අපි ඉවසගෙන ධර්මයේ පුරුදු කරන්න ඕනේ. දැන් මං කිව්වේ ඒකයි දැන් මේ අනේපිඬු සිරිතුමා මේ වෙද්දි ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. දැන් භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ සිටිය කාලේ මේ බෞද්ධයෝ කේන්දර පස්සේ ගියෙත් නෑ, නැකත් පස්සේ ගියෙත් නෑ, දේවාල පස්සේ ගියෙත් නෑ, අනිවින කොඩි වින හදිහුණියන් පස්සේ ගියෙත් නෑ, තෙරුවන් සරණේ මනාකොට පිහිටලා ඒ අහපු බණපදි පොඩ්ඩ හරි මෙනෙහි කරගෙන ගියා. දැන් කාලේ එහෙම නෑ. දැන් කාලේ හරීම විකෘති. විකෘති සංකීර්ණයි, අවුල් සහගතයි, ඇවිසිලා. ඒ නිසා අර ඒ බුද්ධ කාලේ හිටිය මිනිසුන්ගේ ගතිගුණ මේ කාලේ මිනිසුන්ට නැහැ. ඒක හරිය පැහැදිලි. ඒ නිසා මේ කාලේ මිනිස්සු වඩාත් පරිස්සම් විය යුතුයි. ඇයි මේ කාලේ ගතිගුණ තියෙන්නේ සුගතියට නෙමෙයි දුගතියට. සතර පායට ගතිගුණ පිහිටලා තියෙන්නේ. දෙවියන් අතර යන්න නෙමෙයි. ඒ නිසා මේ කාලේ මිනිස්සයා ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ වඩාත් ගුණවන්ත විය යුතුයි වඩාත් ඉවසිලිවන්ත විය යුතුයි වඩාත් කල්පනාකාරී විය යුතුයි දැන් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටානන්ට මෙහෙම ප්‍රකාශ කරනවා ගෘහපතිය මේ බය වෛර ඇති වෙන කරුණ පහ සංසිඳෙනවා කියන්නේ මොකද්ද? කියන ගෘහපතිය
සතුන් ඝාතනයේ දෙන කෙනා, ඒ කියුවේ ප්‍රාණඝාතයේ දෙන කෙනා. ප්‍රාණඝාතය මුල් කරගෙන මෙලවදීම බය වෛර උපද්දවා ගන්නවා. දැන් අපි ගම ගමක මිනී මැරුමක් වුණා. මරපු කෙනා ගමෙන් පයින්වද නැද්ද? අයියා කිරි බය වෛර හටගන්නේ නැද්ද? මේ පුද්ගලයාට හටගන්නවා. අනිත් පිරිසේ ඉන්නේ නැද්ද? යාට අවියවිදම උරාගෙන එනවා. ඊළඟට සම්පරායි කම්පි බය වේරං පසවති. මරණි මත්තිත් යාට බය වෛර වලට මෝන දෙන්න සිද්ධ වෙනවා. ඇයි මරණි මත්තියා කොහෙද යන්නේ? මේ මනුස්ස ලෝකේ මනුස්ස ඝාතනය කරමින් ඉන්න කෙනා මරණි මත්ති නිරිය යනවා. දැන් අපි කියමු ඔන්න මේ කාලේ මිනිසුන්ගේ කාමකෝප බහුලද නැද්ද? කාමකෝප බහුලයි. ඊළඟට Facebook ආදියෙන් තරුණ වයසේ ළමයිම අශීලාචාර වෙලාද නැද්ද? අශීලාචාර වෙලා. මේ ළමයින්ට නුසුදුසු අවස්ථාවේ මේ ළමයි ගැප් ගන්නවා. එතකොට මේ ළමයි මොකද කරන්නේ? දැන් සමාජයෙන් ඉඩක් නැහැ දරුවා හදන්න. එතකොට දරුවා නසනවද නැද්ද? එතකොට තරුණ වයසේ මෙයා මනුස්ස ඝාතනයට ලක් මනුස්ස ඝාතන අකුසල කර්මයේ කරන කෙනෙක්ද නැද්ද? මනුස්ස ඝාතන අකුසල කර්මයේ තමන් රැස් කරනවා. ඒ වගේ රැස් කළා හංගන් ඉන්නවා. අපි කිම කියන්නේ නැහැ හංගන් ඉන්නවා. හංගන් හිටියට තමන්ගේ හිතේ මේක තියෙන මරණසන්න වෙද්දී ඒ කර්ම විපාක එනවා. බය වෛර හට ගන්නවා. මරණින් මත්තේ ගිහින් නිරේ උපදිනවා. උපුණපං ආත්මයේ මව කුසේ මැරෙනවා. ප්‍රාණඝාතී මහා භයානක එකක්. ඉතින් මේ විදිහට මහා භයානක විදිහේ අකුසල ධර්මයන්ගෙන් යුක්ත වුණාම චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදීති. මනසින් දුක් දුම්නස් විඳ විඳ තමයි වාසය කරන්නේ. දැන් අපි කියමු මේ ගබ්සා වලින් දරුවෝ නැසීමේ ආදීනෝ කියද්දී අපි ගබ්සාව වලට තමන් ගැතින් කෙරිලා නම් එයාට ෂොක් එක වදිනවද නැද්ද? එයා අප්සෙට් යනවද නැද්ද? එයාගේ මනසට දුක් දුම්නස් එනවද නැද්ද? බය වෛරය ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඊළඟට ඒක දිගින් දිගට සංසාරෙට යනවා. නමුත් ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනාට ඒ බය වෛරය හටගන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනාට ඒ බය වෛරය හටගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය සොරකම් කිරීම හේතුවෙන් මෙලෝදීම බය වෛරයන්ට පාත්‍ර වෙනවා. සොරකම් කරපු පුද්ගලයා මේ නීතියේ රැහැනට අහුවේ කියන බයෙන් නේද හැංගිලා හිටියා තින්නේ? දැන් අසවල් කෙනා සොරකම් කරලා හිරගත කළා. අසවල් කෙනා සොරකම් කරලා දඬුවම් ලැබුවා. අසවල් කෙනා සොරකම් කළා මේ ආකාරයේ වදබන්ධනයන්ට ලක් වුණා කියලා ආරංචි වෙනකොටම සොරා තැති ගන්නවද නැද්ද? සොරා තැති ගන්නවා. සොරා බයටපත් වෙනවා. සොරා කම්ප වෙනවා. අන්නයි දැනගත්තොත් මේ අසවලාය මේ සොරකම කළේ කියලා ඒ සොරාව අන්නයිගේ ග්‍රහණයට ලක් වෙනවද නැද්ද? ලක් වෙනවා. ඒ සොරා එතකොට දඬුවමට ලක් වෙනවා. ඊළඟට මරණින් මත්තේ මේ සොරකම් කරන කෙනා ගෙන් උපදිනවා නිරේ. නිරේ උපන්නාට පස්සේ අනේක ප්‍රකාර වදබන්ධනයන්ට ලක් වෙනවා. ඊළඟට මානසිකව දුකෙන් දුම්නසින් තමයි වාසය කරන්න වෙන්නේ. හැබැයි සොරකම් නොකරපු කෙනාට ඒ බය නැහැ කිව්වා. ඊළඟ එක කාමයේ වර්ධව හැසිරීම.
කාමී වරදව ඇසිරීම භයානක විදියට මේ වර්තමාන එන්ඩෙන්ඩ මේක වැඩිවීමක් තියෙනවා. වැඩි වෙලා අනාගතයේ බුදුරජාන් වහන්සේ දේශනා කරා මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුවේගෙන යනකට මේ මිනිස්සුන්ට තිරිසන් වගේ වෙනවා කිව්වා. බල්ල බලල් වගේ වෙනවා කිව්වා. මේ මව්, මේ පියා, මේ වැඩිහිටි සහෝදරයා, මේ වැඩිහිටි සහෝදරිය, මේ ගරුකුල යුත්තා කියන එක මේ කල්පනාව නැතුව යනවා කිව්වා. එතකොට ඒ කල්පනාව නැහැ, තමන්ගේ දාහි නිවා ගන්න තමයි කල්පනා කරන්නේ. ආන් ඒ මට්ටමට අනාගත මනුස්සයා එනවා කිව්වා. මනුස්සයාගේ ආවිස අඩු වෙනකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ වැරදිකාම සේවනයේ හේතුවෙන් බය වෛරය යට ගන්නවා. ඉතින් ගිහි ගෙවල් වල ගත කරන ඔබ හොඳටම දන්නවා මේ ප්‍රශ්නේ. වැරදිකාම සේවනයේ හේතුවෙන් බය වෛර හට ගන්නවා, සමගිය නැතු යනවා, සැකේ හට ගන්නවා, ඊළඟට ගෙවල් දොරවල් වල මේ උයාගත්තු බත් පිඬ කන්ට නැහැ, බඩු අමුට්ටුවක් ගෙනල්ලා සැනසිල්ලේ කාලා බීලා ඉන්න නැහැ, සාණ්ඩු සරු වල ඇති වෙනවා, නින්දා අපහස ඇති වෙනවා, බැන ගන්නවා, ගහ ගන්නවා, ගැරහුම් ලබනවා, පොලිසි ගාන යනවා, නඩුව අපවලට පාත්‍ර වෙනවා, කෙලවරන්නේ මේ වැරදිකාම සේවනේ. වැරදිකාම සේවනේ මරණින් මත්තේ ඒ වගේම භයානක විපාකවලට මුණ දින වැරදිකාම සේවනේ ගොඩාක් අය උපදින්නේ ගූත නරකේ. නිරේ දුක් විඳලා ඉවරලා ගූත නරකේ කියලා. ගූත කියලා කියන්නේ අසූචි. ගූත නරකේ සම්පූර්ණයෙන්ම තියෙන අසූචි. අසූචි වලේ තමයි මෙයා උපදින්නේ. ඊට පස්සේ ඒකේ පණුවන්ගේ තමයි පණුවන්ට මෙයා ආහාර වෙන්නේ. මං හිතන්නේ ඉතින් පලාතම ගන්ධසාරි බැරි වේ ඇති. ඒක තමයි ගිහිල්ලා උපදින්නේ ගූත නරකේ. ඉපදිලා අසූචි කකා ඒකම ඉපදිලා. ඇයි මේ අසූචිනි වලට මේ පොරේ අල්ලන්නේ? එතකොට එහෙ තමයි ගිහිල්ලා උපදින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාමමිත්‍යාචාරයෙන් හේතුවෙන් කායික මානසික දුක්දුම්නස් විඳ විඳා වාසය කරන්න කිව්වා. ඇයි මේ කාමමිත්‍යාචාරයේ හැසිරිල්ලේ මේකේ එපාවීමක් නැහැනේ? මේකේ එපාවීමක් නැහැ. මේකේ සෑහීමට ප්‍රතිවීමක් නැහැ. මේක නිකන් අර මස්ලී නැතියට බලු ලිවකන්නේ කියලා තියෙනවා. ඒ වගේ මේ හිතෙන් මවාගත්තු දේ පස්සේ කාමෙන් දුවනවා. මේකේ හිතා අතාරින එකක් මේකේ ඇතිවීමක් නැහැ. හිතෙන් අතාරින එකක් ඇතිවීමක් නැහැ. මොකද ශරීරයේ කොච්චර දුර්වල වුණත් සිතේ හිත සෑහීමකට පත් කරන්න බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මියා මහා දුක්දුම්නස් ගොඩකින් වාසය කරන්නේ. හැබැයි කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙලා වාසය කරන කෙනෙකුට ඔය ප්‍රශ්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙලා වාසය කරන කෙනෙක්ට ඔය ප්‍රශ්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බොරු කීම. දැන් ඔබ දන්නවා බොරු කීම ගැන බුදුරජාණන් වහන්සේ නිතර පිළිකුල් කරපු එකක්. දැන් ජාතක පොත්වල ජාතක භාග්‍යතුන් වහන්සේගේ ජීවිත කතාව බැලුවොත් භාග්‍යතුන් වහන්සේගේ බෝසත් කාලේ ප්‍රාණඝාත වෙලා තියෙනවා බෝධිසත්වයන්ගේ අතින්. හොරකම් වෙලා තියෙනවා බෝධිසත්වයන්ගේ අතින්. වැරදිකාම සේවනේ වෙලා තියෙන බෝසත්වයන්ගේ අතින්. හැබැයි බොරු කියලා නැහැ. බොරුකීම වෙලා නැහැ. බොරුකීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මහණෙනි බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නැහැ කියලා. ඕනම පවක් කරනවා කියලා. එතකොට බොරු කියන කෙනාට බොරුකීම හේතුවෙන් මෙලොවදීම බය වෛර හට ගන්නවා. බොරු කියන කෙනා කරේ තියෙන විශ්වාසය, ගනුදෙනු කිරීම, කතාබස් කිරීම හැම දෙයක්ම අනතුරුදායකනේ. ඊට පස්සේ පරලෝ ඒකාන්තයෙන්ම නිරේ උපදිනවා.
ඊළඟට හිතේ කිසි සතුටක් හටගන්නේ බොරු කියන කෙනාට. එයා ලෝකෙට පෙන්නයි නිකන් hina වෙලා. හැබැයි හිතේ සතුටක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බොරුවෙන් වැළකීලා ඉන්න කෙනාට ඒ ප්‍රශ්න මුකුත් නැහැ කිව්වා. බොරුවෙන් වැළකීලා ඉන්න කෙනාට ඒ ප්‍රශ්න මුකුත් නැහැ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මෙලෝ වශයෙන් බොහෝ අර්බුද බය වෛර හට ගන්නවා කිව්වා. දැන් මට හිතාගන්න බෑ පින්වත්නි මේ චූටි රටගෙන මේ දිනපතා අපිට පුවත්පත්වල මේ මත්ද්‍රව්‍ය ලක්ෂ ගණන් ඒ නානා ජීවිතේට අහල නැති මත්පෙටි ජීවිතයට අහල නැති මත්ද්‍රව්‍ය ජීවිතයට අහල නැති මත් වර්ග මේ රටට එනවා මේ තැන් තැන්වල හංගහංග විකුණනවා මේ සාමාන්‍ය මිනිස්යාට තමයි මේ ඔක්කොම දෙන්නේ පාසල් දරුවන්ගේ ඉඳලා මේකට ඇබ්බැහි වෙලා කියලා දැන් හරියට කෑකොස්සන් ඇහෙනවා සමහර පාසල් වල ගුරුවරුන්ට මේ පාසල් ළමයි පාලනය කරගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා කියලා මේ මත්ද්‍රව්‍ය නිසා. ඉතින් මේ විදිහට මේ මත්ද්‍රව්‍ය යාම නිසා හටගන්න සමාජගත අර්බුද මෙතකයි කියන්න බෑ. මං එක කතාවක් ඇහුවා මේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච කොල්ලෙක් අම්මට බේත් දෙනවා කියලා තමන්ගේ මවට නිදි පෙති දෙනවා. මවට නිින්ද යනකම් නිදලා මව සමග අසත් ධර්මයේ දෙනවා. දැන් බලන්න හිතලා මිනිස්සයාගේ පිරිහීම කතා කරන එකට බුදුන්ට ගරහලා කතා කරන්නේ අරකට මොකටද මේක මොකටද කතා කරද්දි තුනුරන්ට ගරහලා කතා කරන්නේ වීරයෝ ක්‍රියාව නීච කටින් විතරයි ඔක්කොම තියෙන්නේ ක්‍රියාවෙන් අන්තිම පහත්. ඒ නිසා මේ මත්පැන් මත්ද්‍රව්‍ය ආදී භාවිතා කිරීම භාවිතයට අනුබල දීම ඒ භාවිතයට රුකුල් දීම කවුරු හරි කරනවා නම් ඒ සියලු දෙනා භයානක අකුසල් රැස් කරනවා. ඊළඟට ඒ සියලු දෙනාගේ ඒ සහගහනවා දරු පරම්පරාවට සහගහනවා. හොඳට බලන්න ඔය මත්ද්‍රව්‍ය මත්පැන් ආදී විකුරුණ ජීවත් වෙනාගේ දරු පරම්පරාවම ඉවරයි. පරම්පරාවටම සහගහනවා. යහපත් පවුල් විනාශ කළා, කඩා කප්පල් කළා, නැති කරලා දාලා. මරණින් මත්තේ නිරේ. උපනපං ආත්මේ මන්ද බුද්ධික. ප්‍රඥා රහිතව උපදිනවා. හොද නරක තෝරාගන්න බැරිව උපදිනවා. සත්පුරුෂ අසත්පුරුෂ හඳුනාගන්න බැරිව උපදිනවා. නුවණ නැතුව උපදිනවා. ඇත්ත කියලා බොරුව පිළිගන්නවා. බොරු කියලා ඇත්ත අතාරිනවා. ඒක තමයි මත්ද්‍රව්‍ය විපාක. ඉතින් මෙබඳු නිරේ දුක් විඳලා මනුස්ස ලෝකයමත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණු කෙනාට ඒ ප්‍රශ්නේ නෑ කිව්වා. ඒ පස්සේ නෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ගෘහපතිය මෙන්න මේව තමයි බය වෛරය ඇති වෙන කරුණු පහ. දැන් බලන්න හිතලා මේ අපේ රටේ පොඩි කාලේ ඉස්කෝලේ ඉඳලම පන්සිල් සමාදන් වෙනවා. සෑම කටයුත්තක් පටන් ගන්න කලින්ම පන්සිල් ගන්නවා. තොවිලෙන් නටන්න කලින්ම පන්සිල් ගන්නවා. එතකොට නමුත් රකින්න කවුරුත් නැහැ. රකීමක් ගැන කවුරු කතා කරන්නේ නැහැ. තමන්ටම තමන් වංචා කරගෙන ජීවත් වෙනවා. හැබැයි පොඩ්ඩක් යහම මේකට කටනම් හොදට හැකර. කට හැකර කමින් ගරහන්ට නම් ඕනතරම් දතකට මැදන් ඉන්නවා. හැබැයි සීලෙ නැහැ.
මේ නිසා තමයි මේ අපි ඇත්ත වශයෙන්ම දැන් බලන්න හිතලා අපි හිඟන්නු ගානට වැටලා ඉන්නේ. අපි මුළු ජාතියෙම හිඟන්නු ගානට වැටලා ඉන්නේ. එහෙන් ලක්ෂ ගානක් අපේ අම්මල මැද පෙරද ගිහිල්ලා කක්කුසි වදන අනුන්ගේ මිසදිටුවන්ගේ කක්කුසි වදන. ඉතින් මේ ඇවිල්ලා මහා ඉලෙන් කතා කරන ඊළඟට කෙලවර නැතුව ලෝකෙට ණය වෙලා කුඹුරු අතිපිටි එහෙන් පාළු වෙලා ගමක් ගානේ හොරු සල්ලාලය එහෙන් කෙලවරක් නැති අණිවෙන කොඩින හදි වුණියා ගමක් ගානේ ශාස්ත්‍ර පොළවල් කේන්දර නැකත් බලාගත්තු ගමන් මෙහෙම වෙයිද මේ බය වෛර ඇති වෙන කරුණු ටික පියවරක් ගානේ පේනවනේ මෙහෙම වෙයිද එතකොට අපිට පේන්නේ මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කතාවට විතරක් සීමා වෙලා ක්‍රියාවට ලං කරගෙන නැහැ ඒ සාපි තමයි වැදිලා තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් පංචශීලයේ මනාකොට පිහිටා සිටිනවා නම් බය වෛර ඇති වෙන කරුණු නැහැ කියනවා එතකොට මේ පංචශීලිය ගැන කියන්නේ ඊළඟට සෝතාපට්ටි අංග කීයක් තියෙනවද 3යි 4යි සෝතාපට්ටි අංග කියලා කියන්නේ සෝවාන් කෙනෙක්ට පිහිටන අංග සෝවාන් කෙනෙක්ට පිහිටනවා ප්‍රථම අංගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිතේ පැහැදීමක් තියෙනවා කිසි කෙනෙකුට පැහැදීම සොලවන්ට බෑ වෙනස් කරවන්ට බෑ ඇයි හේතුව තමන්ගේ යෝනිසෝ මානසිකාරින් තමයි මේ පැහැදීම ඇති කරගෙන තියෙන්නේ කොපියක් නෙමෙයි කොපිය තියෙනවා නම් යෝනිසෝ මානසිකාරේ නැහැ කොපියනේ තියෙන්නේ එතකොට කොපිය යෝනිසෝ මානසිකාරේ නැති කෙනාට කරුණ කියලා සැක උපද්දවන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරී තියෙන කෙනාගේ යෝනිසෝ මනසිකාරී වැඩ කරනවානේ. එතකොට කරුණ සහිතව තමයි හිත පහදවාගන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන. ඒක කොපියක් නෙමෙයි. ඒක තමන් තුල පිහිටපු එකක්. එතකොට සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙන එකක් තමයි තමන් තුල පිහිටලා බුද්ධි අවිච්ඡප්පසාදීන සමන්නාගතු බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තයි. කුමකින් යුක්තයිද? නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තයි. ඒ කෙනා කල්පනා කරන්නේ පින්වත්නි මෙලොව නෙමෙයි. ඕන වෙලාවක මෙලොව අතාරිනවා. ඇයි? ධර්මයේ මනාකොට පිහිටපු කෙනාට මෙලොව පැවැත්ම පිණිස තුනුරුවන් අතාරින්නේ නැහැ. එයා තුනුරුවන්ගේ පිහිටලා මෙලොව පැවැත්ම අතාරිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා කොහොමද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසලින ප්‍රසාදයෙන් ඉන්නේ ඉතිපිසෝ මෙසේ ඉතිපි කියන්නේ මෙසේ ඉතිපිසෝ භගවා මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක දැන් මඟු දැන් මේ වගේ පොඩි දෙයක්වත් දන්නේ නැත්තම් මට අර එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ඒ ස්වාමීන් වහන්සේගේ ආරණ්‍යයට ආපු වයසක උපාසක මහත්තයෙක් කිව්වලු මේ ඉස්ලාම ස්වාමී අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඉස්ලාම මේ බුදු පිළිම හදලා තියෙන්නේ සකලං කියලා රජුරු කෙනෙක් නේද කියලා. අවලිය මොකද්ද කියලා කියලා වන්දාම චේතියන් සබ්බන් සබ්බටානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහාවෝදීන් බුද්ධ රූපං සකලං සදා ඒ සකලං කියන්නේ රජුරුවන්ගේ නම නේද කියලා. දැන් බලන්න මේ ප්‍රධාන දායකයෝ සාමාන්‍ය දැනුමක් නැහැ. අවිච්ඡ ප්‍රසාදය ගැන නොසෙල්ලෙන පැහැදීම ගැන කවර කතාවද? සකලං කියන එකේ තේරුම සියලු. සියලු කියන එක. එතකොට ඒ වන්දාමි චේතියන් කියන ගාථාවවත් අර්ථ දැන නැති පුද්ගලයන්ගේ පැහැදීම ගැන
කවර කතාද? ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නොසෙල්ලන පැහැදීම කියන්නේ. ඒකයි මම කිව්වේ පින්වත්නි, මේ මිනිසුන්ගේ උඩඟු කතා නම් තඹයකට වැඩන්නේ. ඇයි? හේතුව මේ ධර්මඥානියක් සාමාන්‍ය වශයෙන්වත් නැහැ. සාමාන්‍ය වශයෙන්වත් ධම් දෙනම නැති වුණාට පස්සේ මේ මිනිස්සුන්ව කලබලා ගන්නවා කියන එක සුළු දෙයක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ වදාලා ඉතිපි, ඉතිපි කියන්නේ මේ ආකාරයෙන් මෙසේ. සෝ භගවා, ඒ භාග්‍යවතුන් වහන්සේ, දැන් භාග්‍යවතුන් වහන්සේ, භාග්‍යවත් කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ටම හිමි එකක්. ඒක ලෝකේ වෙන කිසි කෙනෙකුට භාවිත කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. එතකොට ඉතිවිසෝ භගවයි භාග්‍යවතුන් වහන්සේ අරහං, රාග දේශ මොහ රහිත නිකලෙස් කෙනෙක් කියන එක අරහං කියන්නේ. සම්මා සම්බුද්ධ ස්වයම්භූ ඥාණයෙන් තමන් වහන්සේ විසින්ම උපදවාගත්තු ඥාණයෙන් යුක්තයි, අවබෝධයෙන් යුක්තයි, විද්‍යාචරණ සම්පන්න, තමන් වහන්සේ තුළ උපදවාගත්තු විද්‍යාවෙන් ඒ හැසිරෙන ගුණයෙන් යුක්තයි, සුගත, තමන් වහන්සේම පුරුදු කරපු ප්‍රගුණ කරපු ගුණයෙන් යුක්තයි, ලෝකවිදු, සීල ලෝකයන් කෙරෙහි මන අවබෝධයෙන් යුක්තයි, අනුත්තර පුරුෂ ධම්ම සාරති, මේ ලෝකයේ මේ පුද්ගලයන්ව දමනය කිරීමේ යග්‍රයි. අද උදේ අපි ඉගෙන ගත්තේ, දැක්කද දමනය කරපු විදිය? වෙන කෙනෙක් ගියා නම් ආලවකයෙන් කෑලිත් හම්බුනේ නෑනේ. ආන් ආලවක කෑ ගහනකොට බය බිරාන්ත වෙලා මිනිස්සුන්ගේ, ඇයි කොහොමද තියන්නේ එකේ ශාරීරියේ කෙස්වල ඉඳලා ඇඟ වෙඬරු පිටක් වගේ උණු වෙලා යනවා කිව්වා. සාමාන්‍ය මනුස්සය ඇඟේ ආය මොකද්ද කතා කරන්න තියෙන්නේ? කෑ ගහව ගමන් ඇඟ නිකන් උණු වෙලා යනවලු. ඊට පස්සේ අරයට තියෙන ස්පවුරල හපේ වීච් කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේට අර අච්චර දේවල් කළා. බලන්න මේ සම්බුදු බලේ. අනුත්තර පුරුෂ ධම්ම සාරති. සත්තා දේව මනුස්සානම්, දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. බුද්ධ අවබෝධ කරපු දේ අන් අයට අවබෝධ කෙරෙව්වා. භගවා, මේ සියලු ගුණ දරන්න භාග්‍යවන්තයි. එතකොට මේ ගුණයන් කෙරෙහි, මේ ගුණයන් වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු ප්‍රසාදයකින් ඉන්නවා. කවුද? සෝවන් කෙනා. එතකොට සෝවන් කෙනාගේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන ලොකු චිත්ත ප්‍රසාදයකින් එයා ඉන්නවා. ඒක තමයි සෝවාන් වෙච්ච කෙනාගේ ප්‍රථම සෝතාපට්ටි අංගේ. සෝවාන් වෙච්ච කෙනාගේ ප්‍රථම සෝතාපට්ටි අංගේ එක. දැන් ඒ ධර්මයට ආපු නැති කෙනාගේ අංගේ මොකද්ද? ඇදේ හොයනවා. අද දෙකනේ ඇදෝ හෙපු ප්‍රශ්න ආවේ මගේ ළඟට. ආවා, මොකද මේ ආලවක කලින් මිනි මරන්න ඉස්සෙල්ලා වැඩිට අත ගැහුවේ නැති බුදුරජාන් වහන්සේ. එතකොට අඟුලිමාලගේ කේසිකේදී අඟුලිමාල අත ගහන්න ඉස්සලා ඊට අනිත් ඒ ප්‍රශ්නෙට මැදිහත් තුන් නැති මොකෝ? මේ මොකද්ද මේ අප්‍රසාදේ? පැහැදීම නෙමෙයි, නොපැහැදීම. අපැහැදීමේ කියන්නේ පැහැදුනා කියන්නේ ඒක නෙමෙයි. පැහැදුනා කියන්නේ මේ ගුණයන් වෙන්වෙන් වශයෙන් මෙනෙහි කරලා සිතේ උපදවා ගන්න සතුට. අනී මං සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා. ඇයි? තමන්ට යෝනිසු මනසිකාරය තියෙනවා නම් ඒක උපදවා ගන්න බැරිද? යෝනිසු මනසිකාරය තියෙනවා නම් උපදවා ගන්න පුළුවන්. බැරි නම් බෑ. යෝනිසු මනසිකාරය තියෙන එක්කෙනා ඒ ගුණ මෙනෙහි කරලා සිත පහදවා ගන්නවා. සිත පහදවාගෙන හිතේ අසාමාන්‍ය ප්‍රීතියක් උපදවා ගන්නවා. නේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ගුණයන්ගේ යුක්තයි කියලා. ආන් එතකොට පින්වත්නි, අනිත් ආගම්, අනිත් ඇදහිලි, ඔය මේ ඉන්දියන් භූත කොටස්,
මේවා පේන්නේ කොහොමද? හිරු මඩලයි කලා මැදිරිය වගේ. හරියට මෙනෙහි කළොත් භාග්‍යතුන් වහන්සේව හිරු මඩල වගේ පේනවා, අනිත්‍ය ඔක්කොම කලා මැදිරි සෙට් එක. හරි විදියට මෙනෙහි කළොත් මේ නවාරහදී බුදු ගුණ ඔන්න හිතේ සන්තෝෂය ඇති වෙනවා. ඒක කරගන්න බැරි නම් ඉතින් අපි මොනවා කරන්නද? ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා, ගෘහපතිය, ඒ කෙනා ධර්මයේ කෙරෙහි පැහැදීමෙන් යුක්තයි කියනවා. දැන් අපි ගත්තොත් දැන් මේ කාලේ ওই විකෘති ධර්මයක් කියනවා කියලා හොෝගාල කතාවක් යනවනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඕක නෝවේය. අනිත්‍යයි කියලා කියන්නේ අනිච්ච, ඉච්ච නැතිකම. ඊළඟට මේ වගේ මේ දුක කියන්නේ ඕක නෙමෙයි, අනාත්ම කියන්නේ ඕක නෙමෙයි, පටිච්ච කියන්නේ පටිහිච්ච වෙනවා. එතකොට බුද්ධ කියලා කියන්නේ භව උද්ධරණේ, පොකිරිස්සෝ කියන්නේ පොකුරු පිටින් ඉරිසියා කරලා. මේ වගේ මේ කිය කියා මේ සම්පූර්ණ විකෘති වචන ගොඩාක් කිය කියනවා. දැන් මිනිස්සු රොද බැඳ ගන්නවා මේක අහන්න. මොකද හේතුව? ඒ එකුන් එකෙකුටවත් නැහැ. මේ සෝතාපත්ති අංගයන්ගේ අහලකට ඇවිල්ලා නැහැ. සාඩුගානේ සද්ධානුසාරි වෙලාවත් නැහැ. එතකොට අර මෝඩ කොල්ලෝ සෙට් එකක් ඒකට එකතු වෙලා Facebook වලින් හදාගෙන YouTube වලින් දතා දෙගා නටනවා. ඇයි මේ පුතජනකම? අන්ද බාල පුතජනකම, තිසරණී පිහිටා නැතිකම. එතකොට මොකද වෙන්නේ? හෝගලා ඒක යනවා. ඇයි? භාග්‍යතුන් වහන්සේගේ ගුණ වශයෙන් හිතන්න දන්නේ නැහැ. දැන් මේකේ කියනවා ධම්මී අවිච්ඡප්පසාදීන සමන්නාගතු. ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන චිත්ත ප්‍රසාදයෙන් යුක්තයි. කොහොමද? ස්වාඛාතු භගවතා ධම්මෝ, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට වදාළ දෙයති. ඔය අලුත් ධර්ම ප්‍රචාරක සෙට් එක කියන්නේ ඒක නෙමෙයි. ධර්මයේ ඉගෙන ගන්න එපා වදයක්. ඕවා මතක තියාගන්නත් එපා වාදයක්. කම්පියුටර් එක ගෙනල්ලා ඒකෙන් කෑලි උපුට උපුට කියනවා. මතක තියාගන්නත් එපා වාදයක්. අපි ඔහොම නෙමෙයි කරන්නේ. අපි අර්ථගත ආතර්ය කියනවා. එතකොට අර මෝඩ සෙට් එක ඒක අල්ල ගන්නවා. මොකද හේතුව? ධර්මීය අවිච්ච ප්‍රසාදී නැතිකම. ධර්මයේ අවිච්ඡ ප්‍රසාදයේ තියෙන කෙනාට ධර්ම ඉගෙන ගන්න හැටි ධර්මයේ කියනවා. සුතා, සුතා කියන්නේ හොඳට අහගෙන ඉන්නවා. දතා, අහගෙන ඉන්න ධර්මය මතක තබා ගන්නවා. වචසා පරිචිතා, වචනෙන් පුරුදු කරන. මේ භාග්‍යවතුන් වහන්සේගේ වචනවල මේ තියෙන අටුවා නෙමෙයි මේ. වචනෙන් පුරුදු කරනවා. වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, මනසින් මෙනෙහි කරනවා. අන යෝනිසෝ මනසිකාරී දිට්ඨිය සුප්පටි විද්දා, කාරණේ මනාකොට වටහා ගන්නවා. මේ විදිහට තමයි ධර්මයේ ඉගෙනගෙන තියෙන මේ කාලේ. එහෙම ඉගෙනගෙන තියෙන ධර්මයේ එතකොට තේරුම් ගන්න කොහොමද? අනේ මේ ධර්මය ස්වාඛාතු භගවතා ධම්මෝ, භගවතා ධම්මෝ භාගතුන් වහන්සේ විසින් වදාළද ධර්මයේ ස්වාඛාතු මනාකොට වදාරණ ලද්දකි. නොමනාකොට නෙමෙයි, මනාකොට වදාන ලද්දකි. සන්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි. ඒ ධර්මයේ මේ ජීවිතයේම යහපත කරා ගෙනියන එක. අකාලිකෝ, ඒ ධර්මයේ පුරුදු පුහුණු කරන කෙනාට ඒකාන්තයෙන්ම ඕනෑම කාලයක යහපත් විපාක ලබා දෙන දියන්. එහි පස්සිකෝ, ඒ ධර්මය අවිත් බලන්න කියලා කිව හැකි එක. ඕපනයිකෝ, තමා තුළට පමුණවා ගත යුතු එකක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි නැනවත්තු, තම තමන් විසින් නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු එකක්. එතකොට මේ ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒ විස්තර කර උන්වහන්සේ පෙන්වා දෙනවනේ. අපි ගත්තොත් මෛත්‍රිය, කරුණාව,
දයාව ආදී ඒ සෑම දෙයක්ම ස්වාකාත ගුණෙන් යුක්තයි. රාග දේශ මොහ නැති කරන ධර්ම අපි මේ උදාහරණයක් කියමු. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා රාගය ඇතිවෙන්න කරුණු දෙකක් හේතු වෙනවා කියලා. එකක් සුබ නිමිත්ත, අනික අයෝනිසු මනසකාරී. ඒ දෙක හටගත්තා, ඒ දෙක එකතු වුණොත් රාග උපදිනවා කිව්වා. ඉතින් මේක අකාලික ධර්මයක් නේ. ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් ඇත්තනේ. ඊළඟට දේශනා කරනවා රාගේ ප්‍රහාණය වෙන්න කරුණු දෙකක් උපකාරී වෙයි. අසුබ නිමිත්ත, යෝනිසු මනසකාරී. නෝනින් යුක්තව අසුබේ මෙනෙහි කරොත් ඒ රාගේ ප්‍රහාණය වෙනවා කියනවා. ද්වේෂය ගැන තියෙනවා පටිඝ නිමිත්ත, අයෝනිසු මනසකාරී. අයෝනිසු මනසකාරී පටිඝේ ඇතිවෙන කාරණේ මෙනෙහි කර කර ඉන්නවා. ද්වේෂය අට ගන්නවා. මෛත්‍රිය ගැන තියෙන්නේ කොහොමද? මේ මේ ද්වේෂය ප්‍රහාණය වෙන්නේ මෛත්‍රිය, මෙත්තා චේතු විමුක්ති, යෝනිසු මනසකාරෝ. යෝනිසු මනසකාරී මෛත්‍රිය වඩන. එහෙම තියෙනවනේ බුද්ධ දේශනාවේ. ඉතින් මේ විදිහට හරිය පැහැදිලිවම ඒ බුදුරජාන් වහන්සේගේ දේශනේ එකක් ගානේ පැහැදිලිව තියෙනවා. එතකොට මේ ධර්මයට පැමිණිච්ච කෙනා අන් අවිච්ච ප්‍රසාදයෙන් යුක්තයි ධර්මය ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සංඝයා කෙරෙහි අවිච්ච ප්‍රසාදයෙන් වාසය කරනවා. කොහොමද වාසය කරන්නේ? සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනා පිළිවෙතින් යුක්තයි. මනා පිළිවෙතින් යුක්තයි. ඒ පිළිවෙතට විනයක් තියෙනවා, ධර්මයක් තියෙනවා. එතකොට විනය ගරුකයි, ධර්ම ගරුකයි. උජුපටිපන්නෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජු ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ කියන්නේ කයින් වක්‍රනේ, වචනේ වක්‍රනේ, මනසින් වක්‍රනේ. ඍජු ප්‍රතිපදාවකින් යුක්තයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නෝ අවබෝධය ඇති කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්නයි, යහපත් වූ ධර්මයේ කතා කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගඵලලාභි පිරිස. එතකොට ඒ පිරිස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුනීය, ආහුනීය කියලා කියන්නේ දම්පෙන්, දම්පෙන් අරගෙන ගිහිල්ලා පූජා කරන්න සුදුසුයි. පාහුනීය කියන්නේ ආගන්තුකව වැඩියොත් දම්පෙන් පූජා කරන්න සුදුසුයි. දක්ෂිණීය කියන්නේ ඔව් පින් සලකාගෙන පූජා කරන්න සුදුසුයි. අංජලි කරණීය කියන්නේ වැඳුම් පිදුම් කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කිට්ඨං ලෝකාස ලෝකේට නිරුත්තර පිංකිතයි. දැන් බලන්න මේ ශ්‍රාවක සංඝයාගේ කතාවේ මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවන්නේ මේ කොසඹෑ නුවර, කොසඹෑ නුවර ගෝසිතාරාමේ සංඝයා වැඩ හිටියා. විනය ඉගෙන ගන්න සංඝ පිරිසයි, ධර්මය ඉගෙන ගන්න සංඝ පිරිසයි කියලා සංඝ පිරිස් දෙකොටසක්. දවසක් මේ ධර්මය ඉගෙන උගන්නන මහතෙරුන් වහන්සේ වැසිකිළියට යන්න, වැසිකිළි භාජනයේට වතුර පුරවගෙන වැසිකිළියට ගියා. වැසිකිළි කටයුතු කරලා එළියට එද්දී සම්පූර්ණයෙන් භාජනයේ වතුර ටික හැලුවේ නැහැ. එතකොට භාජනයේ වතුර පොඩ්ඩක් ඉතුරු වුණා. එතකොට විනය උගන්නන තෙරුන් වහන්සේ ඊළඟට වැසිකිළියට ගියා. ගිහිල්ලා බැලින්නම් භාජනයේ වතුර චුට්ටක් තියෙනවා. දැන් මේක මහා ප්‍රශ්නයක්ද සුළු එකක්ද? සුළු යැබිත්තම් ප්‍රශ්නයක්නේ. එතකොට උන්වහන්සේ ඇහුවා, එළියට ඇවිල්ලා, කවුද මේ වතුර ඉතුරු කරේ මේ භාජනයේ? එතකොට අර සූත්‍ර ධර්ම උගන්වන තෙරුන් වහන්සේ කිව්වා, අනේ මේ ඇවැත්නි මගේ අතින් මේක උනේ කිව්වා. ඉතින් තමුන්වහන්සේ දන්නේ නැද්ද මේක වැරද්දක් නොවේ? අනේ වැරද්දක් නම් මම මේකට ඒකට උමනා කරන ප්‍රතිකාරම කරන්න ලෑස්තියි කිව්වා. මම මේක දැනගෙන හිටියේ නෑ කිව්වා. දැනගෙන උන් නැත්තම් කමක් නෑ එහෙනම් කියලා ඔන්න ඒක කමක් නෑ කිව්වා. එතකොට අර තෙරුන් වහන්සේ දැන් කමක් නෑ කිව්වානේ, දැනගෙන උන් දැනගත්තේ නැති නිසා.
ඒ කමන්නෑ මීට පස්සේ එහෙම කරන්න ඕනේ නැහැ කියලා ඔන්න ඒ තිරුණාංශේ ගියා. එතකොට අර විනේ ගරුක තිරුණාංශේ ඉන්නවන්නේ ප්‍රශ්න අහපු වැසිකිලි ගිහිල්ලා ඇවිල්ලා තමන්ගේ ශිෂ්‍යයන්ට කිව්වා ඕ මහලොකුට ධර්මය උගන්වනවා වැසිකිලි භාජනේ වතුර චුට්ටක් තියලා මේ ආපත්‍ය දන්නේ නැහැ නේ කිව්වා. ඒකට ප්‍රතිකර්ම කළෙත් නැහැ නේ කිව්වා. එතකොට ඒ නමලා විනය ඉගෙන ගන්න පොඩි නමලා ගිහිල්ලා සූත්‍රය ඉගෙන ගන්න පොඩි නමලට කිව්වා තමුන්නාන්සලාගේ ගුරුන්නාන්සී විනය දන්නේ නැහැ නේද කියලා ඇහුවා. ඇයි කියලා ඇහුවා. ඇයි අර වැසිකිළියට ගිහිල්ලා භාජනේ වතුර චුට්ටක් තියලා ඇවිල්ලානේ මේ ආපත්‍යක් නේ. එතකොට මේ ආපත්‍ය මේට ප්‍රතිකර්ම කළත් නැහැ නේ. ඒ උන්නාන්සලා ගිහිල්ලා අර තෙරුන්නාන්සට කිව්වා මේ මෙහෙම කියනවා කියලා. එතකොට ඒ තෙරුණාංශ කිව්වා අනේ හැබැයි මේ විනයගරුක තෙරුණාංශගේ වැඩවල හැටි මගෙන් ඇහුවට පස්සේ මං කිව්වා මේක මං දැනගෙන හිටියේ නෑ මම මේකට ප්‍රතික්‍රමයක් කරන්නම් කියලා. ඊට පස්සේ කිව්වා දන්නේ නැත්තම් කමක් නැතේ කියලා. දැන් ආයි කියනවා මේ වැරද්දක් උනායි කියලා. එහෙනම් ඒ තෙරුණ විනයගරුක කියන එක්කෙනා බොරු කියන කෙනෙක් කිව්වා. මෙහෙන් ගිහලා එහෙට කිව්වා තමුන්නාංශලාගේ ලොකුහාරු බොරු කියන කෙනෙක්. ඔන්න දෙපැත්තේ කතාව ගියා ටික ටික ගිහිල්ලා ඔන්න මහා රණ්ඩුවක් හටගත්තා. මහා දැන් බලන්න හිතලා දැන් අපිට තේරෙන්නේ මේක විශාල එකක්ද නෑනේ. මේ රණ්ඩුව හට අරගෙන දෙපැත්තට බෙදිලා දැන් දෙපැත්ත බැන ගන්නවා. මේ කහගෙන ඉඳලා බූමාට දෙවරු දෙපැත්තට බෙදුනා. රුස්ස දේවතාවරු දෙපැත්තට බෙදුනා. ආකාශ වාසී දෙවිවරුත් දෙපැත්තට බෙදුණා. බෙදි බෙදි ගියා. ඔන්න බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ දෙපාර්ශ්වෙම කැඳෙව්වා. කඳවල කැඳවලා කිව්වා මේ ওই වගේ දියක් අල්ලගෙන නාඩගෙන නටන්න දෙපා. මේ සාඬු සරුවල් කරන්න දෙපා. දුර බලන්ට කිව්වා. ළඟ බලන්ට එපා කිව්වා. කියලා දීගීති කෝසල ජාතකේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ සංඝ පිරිසට කිව්වා නෑ මේගොල්ලෝ ගණන් ගන්නෑ. දැන් භාග්‍යතුන් වහන්සේ අවවාද කරනවා ගණන් ගන්නෑ. ඒ වෙලෙට අහගෙන ඉන්න ඔළු නමාගෙන ආයෙවිල්ලා ආයෙ පටන් ගන්නවා. දෙවෙනි පාරත් කිව්වා අහන්නේ. තුන්වෙනි පාරත් කිව්වා ඒ අහන්නේත් නෑ. ඊට පස්සේ භික්ෂුවක් කිව්වා ස්වාමීනි මේකේ අදහස සාඳු කළත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කිව්වා. ඇයි මේ බැනලා ප්‍රසිද්ධ වෙන්නේ ගරහල ප්‍රසිද්ධ වෙන්නේ කුණාප කියලා ප්‍රසිද්ධ වෙන්නේ? රාඬු කළා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ඒ නිසා මේකේ ඉලක්ක ප්‍රසිද්ධිය කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ සංඝය රැස් කළා ආකාශයේ වැඩ ඉඳලා මේ පිරිසට ධර්මය කියලා බොහොම අවවාද කළා දෝෂාරෝපණය කළා. බුදුරජාන් වහන්සේ පාරිලෙයි වනයේට වැඩියා. ඔන්න දැන් දායකයෙ ඉන්න සෝවාන් වෙච්ච ගිහියයි. සෝවාන් වෙච්ච ගිහියයි නැද්ද? දැන් කොසබෑ නුවර ඉන්නවා මාර්ගඵලලාභී උපාසකවරු. දැන් සංඝයාගේ ගුණ මෙනෙහි කරනවා මේ විදිහට බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති මෙනෙහි කරනවා. දැන් මේ ගිහියන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ කොසබෑ නුවර ഘോഷිතාරාමේ දාලා මේ අයගේ රණ්ඩුව බේරගන්න බැරුව වනාන්තරයට වැඩියා කියලා. දැන් දායකයෝ රැස් වුණා ഘോഷිතාරාමයට නෙමෙයි, දායකයෝ වෙනම සන්තාගාරයට රැස් වුණා. දන් දෙන මිනිස්සු ඔක්කොම රැස් වෙලා මිනිස්සු කතා වුණා හණි හපුයි අපිට වෙච්ච දේ. භාග්‍යතුන් වහන්සේ ජාල වැඩියා මේ උන්වහන්සේලාගෙන් අපට නම් යහපතක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ගිහියන්ගේ දියුණුව දැන් කාලේ ගිහියන්ගේ පරිහානිය තේරුම් ගන්න මේක හරි හොඳ කතාව. අන්න බලන්න ගිහියන්ගේ දියුණුව. එතකොට එක ගිහියක්වත් කිව්වේ නැහැ ඒක භාග්‍යතුන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයිවට් කේස් එකක් අපි කත ගහන්න ඕනේ නැහැ. එහෙම කිව්වේ නැහැ කවුරුවත්. දැන් කාලේ නම් කියන්නේ නැද්ද ඔක? මේක සංඝයාගේ ප්‍රශ්නයක් අපි අත ගහන්න ඕනේ නැහැ ඒගොල්ලෝ විසඳගනි. දැන් කාලේ කියනවද නැද්ද මේක?
අනිවාර්යම කියනවා අපි අත ගහන්නේ නැහැ කියලා. ගිහි පිරිස කතා වෙලා එකඟතාවයකට ආවා මේ ගොල්ලන්ගෙන් අපිට යහපතක් වෙන්නේ නැහැ. දැන් අපි මොකද්ද කරන්න ඕනි? එතකොට ගිහි පිරිස තීරණය කළා මීට පස්සේ අදින් පස්සේ අපි මේ පිරිස භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙලා භාග්‍යවතුන් වහන්සේව සන්තෝෂයටපත් කළා සමාව අරගන්නකන් මේ පිරිස දැක්කට අපි ආසනෙන් නැගිටින්නේ නැහැ. ඔන්න ගිහි ওই කාලේ. දැන් මේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති වඩන අය ආසනෙන් නැගිටින්නේ නැහැ. මේ අය ඇවිල්ලා අපේ ගේ ඉස්සරහ හිටගත්තට අපි දම් පුදන්නේ නැහැ. අපි දම් පැංගුලෙන් සංග්‍රහ කරන්නේ නැහැ මීට පස්සේ කියලා. හරි, ඒ තීරණේ අරගෙන එදා කොසබෑ නුවරම එක මතේ හිටියා. අද පුළුවන්ද? අද පණිවිඩයක් කවයි ඒ හාමුදුරුවන්ට ස්වාමීන් වහන්සේ අද රැසීමක් තිබ්බා. මේ මෙහෙම කතාවක් කියනවා. අපි පාසල් ටිකක් හදලා අර අර හන්දියේ ගහේ ඉල්ලන්නම්. අපි මෙහෙම මෙහෙම පාසල් ටිකක් හදන්නම්. තව කොටසක් කියයි අපිට පව කරගන්න බෑ. අපි දන්නෝදී ඉන්නේ නෑ. මේ සංඝයාගේ ගුණ ගැන කියනවා ආගන්තුක හැටියට වැඩිනට පස්සේ දාන දෙන්න කියලා. අපි මේක නොදී ඉන්නේ නෑ කියලා එතන ගිහියන්ගේ ගාලගෝට්ටියක් යනවද නැද්ද අද කාලේ? අද කාලේ ගිහියන්ගේ ගාලගෝට්ටියක් යනවා. ඒ මොකද හේතුව? ගිහියෝ පැවිද්දන්ටත් වඩා හොඳටම පිරිහිලා ඉන්නේ. අද හොඳටම පිරිහිලා ගිහියා ඉන්නේ. ඒ නිසා අතනදී මොකද වුණේ? ඔන්න දැන් මුළු මේ කොසබෑනුවර කියන විශාල නගරයක් දැන් ඔන්න සංඝයා පහවදා යනවා පින්ඩ පාතේ. ගෙවල මිනිස්සු හොඳට කකුල අපිට කකුලක් තියා වාඩි වෙලා ඉන්නවා. නැගිටින්නේ හිටගන්නේ නැහැ. වඳින්නේ නැහැ. දැඟට උන්නාන්සේලා ගිහලා ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා පාත්‍රය තියාගෙන පින්ඩ පාතේ. කවුරුත් නැගිටින්නවත් නැහැ, එන්නෙත් නැහැ, වඳින්නෙත් නැහැ. එක ගෙදරකද ගෙවල් 500ක් තියෙනවා නම් 500 මෙහෙමයි. ගෙවල් 1000ක් තිබ්බනම් 1000 මෙහෙමයි. එතකොට මේ මිනිස්සු ගත්තේ කාගේ පැත්තද? භාග්‍යවතුන් වහන්සේගේ පැත්ත. ඒ දහම ගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ පැත්ත. අද එක මිනිසෙක් ඉඳී කියලා මං හිතන්නේ. දහම ගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ පැත්ත. භික්ෂුන් වහන්සේලා පළවෙනි දවසේ පින්ඩපාත ගියා, වතුරවත් නැහැ. උන් රණ්ඩු වලල්ල හිටියන්නේ බඩට වදින එකට සිහිය උපන්න. දෙවෙනි පාර දෙවෙනි දවසේ ගියා පින්ඩපාතේ, වතුරවත් නැහැ. නිකම්ම සමගි වුණා. සමගි වෙලා කිව්වා හරියන්නේ නැහැ දැන් ආයිපතුනි අපිට. මිනිස්සුගෙන් ඇහුවා ගිහිලා පින්වත්නි මොකද තමුන්නාන්සේලා අපිට මෙහෙම කරන්නේ? කතාබතා නැහැ, යන්න භාග්‍යවතුන් වහන්සේගෙන් සමාවරගෙන ආවොත් අපි දාන දෙන්නම් කිව්වා. දැක්කද තිරුවන් සරණේ බලි? අද කොහෙද සරණ? අද කියේ ඔබ වහන්සේලා යන්න එපා, අපි පන්සල් හදලා දෙන්නම්. මෙහෙ නැත්තම් අපි ගමේ කුටියක් හදලා දෙන්නම්. අපේ ගෙදරට වඩින්න අපේ පැත්තේ මේ 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 කැලෑ මණ්ඩියක් තියෙන අපි කුටි හදලා දෙන්නම් කියයි. අපි සලකනවා කියයි සංඝයාට. දැක්කද වෙනස? ඊට පස්සේ සංඝ පිරිසට කරන්න දෙයක් නැහැ, හොඳට පීඩාවටපත් වෙලා කෙලීම වැඩිය සවැත් නුවරට. සවැත් නුවරට ගිහිල්ලා බුදුරජාන් වහන්සේගෙන් සමාව අරගෙන සමගි වෙලා ඔන්න ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තා. දැන් උපාසකවරු කලේ අකුසලයක්ද කුසලයක්ද? කුසලයක්. පවද්ද පිනක්ද? පිනක් කලේ. ඇයි? අසමගි වෙච්ච බේද බින්න සංගයා සමගි වුණා. කල්පය සුගතියන පිනක් කළේ. බත්මුලට නෙමෙයි තැන දුන්නේ, සමගියට තැන දුන්නේ. අද කාලේ තැන දෙන්න මොකේද? සමගියටද බත්මුලටද? බත්මුලට. ආන එකයි වෙනස. ඉතින් ඒ නිසා ඒ අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත බව, අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේ කෙරෙහි
සිත පහදවාගෙන වාසය කළා. ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන වාසය කරනවා. සංඝයා කෙරෙහි පැහැදුණු සිතින් වාසය කරනවා. එතකොට මිනිස්සු කතා වුණා, මං සරණ ගියපු සංඝයා මෙහෙම නෙමෙයි. මං සරණ ගියපු සංඝරේ වුණ සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි. මෙහෙම මේ වැතකිලි පෝච්චියක වතුර චුට්ටක් වුණා කියලා මෙහෙම රණ්ඩු සරුවල් අල්ලගෙන නැහැ කියලා. අන්නේ විදියට පින්වත්නි, ඔන්න සෝතාපට්ටි අංග භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන සිටිනවා, ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන සිටිනවා, ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහදවාගෙන සිටිනවා. ඊළඟට ආරේකාන්ත සීලයෙන් යුක්තයි. ආරේකාන්ත සීලයෙන් යුක්තයි. ආරේකාන්ත සීලය කියන්නේ පංචශීලයේමයි. හැබැයි පංචශීලයේ ආරේකාන්ත සීලය කියන්නේ සිල්පද කඩා ගන්න නැතුව වාසය කිරීම. මේකේ තියෙන සිල්පද සිදුරු නැහැ කියලා. සිල්පද සිදුරු කරගෙන නැහැ. සිල්පද තැනින් තැන කඩාගෙන නැහැ. සිල්පද කිලිටු කරගෙන නැහැ. ඊළඟට මේ සිල්පද පුරුදු කරන්නේ ධර්ම මාර්ගයේ අංගයක් හැටියට, සිතට සතුටක් ඇති වෙන විදියට. මොකද සිතට සතුටක් හටගත්තාම ඒක සමාධි සංවර්ධනිකයි. සමාධි සංවර්ධනිකයි කියන්නේ සිතේ තැම්පත් භාවයට, සිත සමාධිය ඇති වෙන්න ඒ සීලය උදව් වෙනවා. මේ විදිහට ආරේකාන්ත සීලයෙන් යුක්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අනේපිඩ සිරිතුමාට ගෘහපතියේ, මේ සෝතාපට්ටි අංග හතරින් යුක්තයි. සෝතාපට්ටි අංග හතරෙන් යුක්තයි. සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත බව, එතකොට මේ බය වෛර ඇති වෙන කරුණු පහ නැති වෙලා සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත වෙලා. මොනවද මේ සෝතාපට්ටි අංග හතර? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ආරේකාන්ත සීලය. මේ කියන කරුණුවලින් යුක්ත වීම. ඒකී මේ සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්ත වීම. ඊළඟට පින්වත්නි, ඊළඟ කාරණේ ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැකීම. මොකක්ද ඊළඟ කාරණේ? ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැකීම. ප්‍රඥාවෙන් මනාකොට දැකලා, ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැකලා අවබෝධ කරගෙන සිටීම. දැන් මේක කරන්න පුළුවන් ද යෝනිසෝ මනසිකාරි නැතුව? බෑ. යෝනිසෝ මනසිකාරයෙන්මයි කරන්න තියෙන්නේ. ආර්ය න්‍යාය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය. මොකද්ද ආර්ය න්‍යාය කියන්නේ? පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල වශයෙන් මේ භව පැවැත්ම හැදෙන හැටි. හේතුඵල වශයෙන් භව පැවැත්ම හැදෙන හැටි දැනගත්තොත් හේතු නැතිවීමෙන් ඵල නැති වෙනවක් දැනගන්න පුළුවන්. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා, මේ ශ්‍රාවකයා දැන් මේ භාගතුන් වහන්සේ මේ දේශනය කරන්නේ කාටද? අනේපිඬු සිතානන්ට. මේ ගිහියෙක්ට කියන්නේ, අනේපිඬු සිතානන්ට කියන්නේ මොකද්ද කියන්නේ? ඉති ඉමස්මින් සති ඉදං හෝති. එයා මෙහෙමලු මැනේ කරන්නේ,
මෙය ඇතිකල්හි මෙය වේ. මොකද ඒ ආර්ය න්‍යාය? මෙය ඇතිකල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. ඒ න්‍යායට තමයි වෙන්නේ. මේ ඇතිකල්ලි මෙය වේ, මේ ඉපදීමෙන් මෙය උපදී. මේ නැතිකල්ලි මේ නොවේ. මේ නැතිකල්ලි මේ නොවේ. මේ නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි. ඒක තමයි මේකේ න්‍යාය. න්‍යාය කියලා කිව්වේ ඒකේ සමීකරණේ. මේ ඇතිකල්හි මෙය වේ. දැන් අපි කිව්වොත් මෙහෙම. ඔබට තේරෙනට කියන්නම් මම තේරෙන්න. හිරු නැගි කල්හි එළිය වෙයි. හිරු නැග්ග කල්හි එළිය වෙයි. හිරු නැග්ග කල්හි එළිය වේ නම් හිරු නගින විට එළිය ඇති වෙයි. ඒක න්‍යාය. දැන් ඔන්න හිරු තියෙද්දි අපි තව න්‍යායක් කියනවා. හිරු බැස ගිය කල්හි එළිය නැත. එහෙනම් හිරු බැස ගිය කල්හි එළිය නැත්තම් හිරු බැස ගිය හිරු බැස යාමෙන් අඳුර ඇති වේ. ඒ වගේ මෙය ඇති කල්හි මෙය වෙයි. මේ උපදින කල්ලි මේ උපදී. මේ මේ ඇතිකල්ලි මේ වේ. දැන් මේ ඇතිකල්ලි මේ වේ කියලා කියන න්‍යාය තිබුණොත් මේ උපදිනකොට මේ වේ. මේ නැතිකල්ලි මේ නැත්තම් මේ නිරුද්ධ වෙනකොට මේ නැත කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කොහොමද ඒ කවරේදියත් අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇතිවේ. සංස්කාර හේතුවෙන් විඥානේ ඇතිවේ. විඥානේ හේතුවෙන් නාම රූප ඇතිවේ. නාම රූප හේතුවෙන් සලායතන ඇතිවේ. සලායතන හේතුවෙන් ස්පර්ශේ ඇතිවේ. ස්පර්ශේ හේතුවෙන් වේදනා ඇතිවේ. විඳීම් හේතුවෙන් තණ්හාව ඇතිවේ. තණ්හා හේතුවෙන් උපාදාන ඇතිවේ. උපාදාන හේතුවෙන් භවය ඇතිවේ. භවය හේතුවෙන් ජාතිය ඇතිවේ. ජාතිය හේතුවෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්න සුසුම් හෙලීම් ඇතිවේ. ඒ මොකද්ද? මේ ඇතිකල්ලි මේ ඇතිවේ. එතකොට මේ උපදින විට මේ උපදී. අවිද්‍යාව උපදින විට සංස්කාර උපදී. සංස්කාර උපදින විට විඥානය උපදී. විඥානය උපදින විට නාම රූප උපදී. නාම රූප උපදින විට සලායතන උපදී. සලායතන උපදින විට ස්පර්ශය උපදී. ස්පර්ශය උපදින විට විඳීම උපදී. විඳීම උපදින විට තණ්හාව උපදී. තණ්හාව උපදින විට උපාදාන උපදී. උපාදාන උපදින විට භවය උපදී. භවය උපදින විට ජාතිය උපදී. ජාතිය උපදින විට ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්න සුසුම් හෙලින් සියල්ල උපදී. ඒ කිව්ව අර න්‍යාය තුල තමයි වෙන්නේ. ඊට පස්සේ කියනවා අපි මේ නැතිකල්ලි මේ නැත. මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වේ. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතනහය නිරුද්ධ වේ. ආයතනහය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම් නිරුද්ධ වේ. විඳීම් නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ.
උපාදාන නිරුද්ධ වීමෙන් භවේ නිරුද්ධ වේ. භවේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ සෝක වැළපීම් දුක් දොම්න සුසුමිලියුම් සියල්ල නිරුද්ධ වේ. ඒ තමයි මේ නැති කල්ලි මේ නොවේ. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ඒ කිව්වේ අවිද්‍යාව නිරුද්ධ වන විට සංස්කාර නිරුද්ධ වී යයි. සංස්කාර නිරුද්ධ වන විට විඥානය නිරුද්ධ වී යයි. විඥානය නිරුද්ධ වන විට නාම රූප නිරුද්ධ වී යයි. නාම රූප නිරුද්ධ වන විට ආයතනය නිරුද්ධ වී යයි. ආයතනය නිරුද්ධ වන විට ස්පර්ශය නිරුද්ධ වී යයි. ස්පර්ශය නිරුද්ධ වන විට විඳීම නිරුද්ධ වී යයි. විඳීම නිරුද්ධ වන විට තණ්හාව නිරුද්ධ වී යයි. තණ්හාව නිරුද්ධ වන විට උපාදාන නිරුද්ධ වී යයි. උපාදාන නිරුද්ධ වන විට භවය නිරුද්ධ වී යයි. භවය නිරුද්ධ වන විට ඉපදීම නිරුද්ධ වී යයි. ඉපදීම නිරුද්ධ වන විට ජරා මරණ සෝක වැළපීම් දුක් දොම්න සුසුම් හෙළුම් සියල්ල නිරුද්ධ වී යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා, ගෘහපතිය, ඕන් ඔය විදියට ආර්ය ශ්‍රාවකයා ආර්ය න්‍යාය නුවණින් මෙනෙහි කරයි. නුවණින් මෙනෙහි කරයි. එහෙනම් දැන් බලන්න හිතලා, දැන් සමහරු අපිට තුන්ඩු කැලිය වෙනවා, අපිට නම් මේකේ උපදින්න ඕනේ, අපි මෙහෙම මේ ඉක්මනට මේකෙන් එතර වෙන්න ඕනේ, දිව්‍ය ලෝක වල යන්න ඕනෙත් නෑ, මේකෙන් එතරින් පුළුවන් නම් එතර වෙන්න. මේ තියෙන ධර්මයේ මෝහණයකට පත් නොවි එතර වෙන්න ඕනේ. එතර වෙනවා නම් මුලා නොවි එතර වෙනවා නම් එතර විය යුත්තේ. එතර වුණා කියලා මුලා වෙලා නෙමෙයි. දැන් බලන්න හිතලා, මේ මානසික ස්වභාවය යථාර්ථය දකිනතුරු හිතේ ස්වභාවය මුලාවමයි. යථාර්ථය දකිනතුරු හිතේ ස්වභාවය මොකද්ද? මුලාවමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයාට මේ ක්‍රමයට මෙනෙහි කර කර ඉන්න කියන්නේ. ඇයි මේක සිද්ධ වෙන්නේ මේ විදියටයි? මෙහෙම වෙන්න හේතුව මොකෝ? මේ ඔක්කොම අනිත්‍ය නිසා. කියන්නේ අවිද්‍යාව කියලා අපි කියනවනම් ඒකත් නිත්‍ය දෙයක් නෙමෙයි. සංස්කාර කියලා යමක් කියනවනම් ඒකත් නිත්‍ය දෙයක් නෙමෙයි. විඥානය කියලා යමක් කියනවනම් ඒකත් අනිත්‍ය දෙයක්. නාම රූප කියලා යමක් කියනවනම් ඒකත් අනිත්‍ය දෙයක්. ස්පර්ශය කියලා යමක් කියනවනම් ඒකත් අනිත්‍ය දෙයක්. විඳීම් කියලා යමක් කියනවනම් ඒකත් අනිත්‍ය දෙයක්. තණ්හාව කියලා යමක් කියනවනම් ඒකත් අනිත්‍ය දෙයක්. උපාදාන කියලා යමක් කියනවනම් ඒකත් අනිත්‍ය දෙයක්. භවය කියලා යමක් කියනවනම් ඒකත් අනිත්‍ය දෙයක්. ඉපදීම කියලා කියනවනම් ඒකත් අනිත්‍ය දෙයක්. ජරා මරණ ශෝක වැළපීම් කියනවනම් ඒවත් අනිත්‍ය දේවල්. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුක නම් ඒක මමයේ, මාගේ, මාගේ ආත්මය කියලා තමාගේ වසඟේ තියාගන්න බෑ. ඒකක්වත් තමාගේ වසඟේ තියාගන්න බෑ. එතකොට යම් කිසි කෙනෙක් මේක කියන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ආර්ය න්‍යාය මෙනෙහි කරගන්න පුළුවන් වුණොත්, ඒ කිව්වේ මේ ඇති කල්ලි මේ වේ, මේ උපදින විට මේ උපදී, මේ නැති කල්ලි මේ නොවේ, මේ නිරුද්ධ වෙන විට මේ නිරුද්ධ වෙයි. මේ ආර්ය න්‍යායේ යම්කිසි ශ්‍රාවකයෙක් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීම තුළ එය අවබෝධ කරන්නේ ත්‍රිලක්ෂණේ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එක. එතකොට මේ ඒ අවබෝධය කෙනෙකුට මේ ඇති කරගන්න පුරුදු වුණාම මේ කියපු ආර්ය න්‍යාය යුක්ත කෙනා. දැන් අපි ගමු අනේ පිඬු සිරිතුමා සෝවන් කෙනෙක්නේ. එතකොට අනේ පිඬු සිරිතුමා පංචශීලයෙන් යුක්තද නැද්ද? පංචශීලයෙන් යුක්තයි. අනේ පිඬු සිරිතුමා සතර සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්තද නැද්ද?
සතර සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්තයි. අනේ පිටිසිතුමා මේ ආර්ය න්‍යාය මෙනෙහි කරනවද නැද්ද? ආර්ය න්‍යාය මෙනෙහි කරනවා. දැන් අනේ පිටිසිතුමා ඉන්නේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝක ගියකම මේව අමතක කරලා පාටි වලට යනවද? නෑ. තුසිත දිව්‍ය ලෝකේ ගියත් අනේ පිටිසිතුමා කරන්නේ මොකද්ද මේක? ඇයි හේතුව? අනේ පිටිසිතුමා සෝතාපන්න වීම තුල මේ සංස්කාර ධර්මයන්ගේ පිළිබඳ යථා ස්වභාවය දැකපු කෙනෙක්ද නැද්ද? ඇයි දැන් මේ ආර්ය න්‍යාය දැකපු කෙනෙකුට එහි ගියත් ආර්ය න්‍යාය මෙනෙහි කරන්න බැරිද? එතකොට අනේ පිටිසිතුමාට එතන මුකුත් බාධාවක් නැහෙනි. තුසිත දිව්‍ය ලෝකේ බාධාවක් තියෙයිද? නැහැ. දැන් අපි කිව්ව අනේ පිටිසිතුමා ගාවට එනවා අනිත් දෙවිවරු. ඒ කාලේ සවැත් නුවර දානි දීපු සවැත් නුවර අනේ පිටිසිතුමාත් එකට දම් පැම්බි දාපු අය. ඊළඟට සනේ අනේ පිටිසිතුමා අගේ දානි වළඳපු ස්වාමින් වහන්සලා තුසිත දිව්‍ය ලෝකේ නැද්ද? යැතින් වන්න කියලා ඉපදිලා. දැන් මේගොල්ලෝ එකතු වෙනවා දිව්‍ය ලෝකේ. එකතු වෙන්නේ බොණ්ඩද? නෑ. එකතු වෙන්නේ පාටිදාණ්ඩද? නෑ. ඇයි මේ මාර්ගඵලලාභයෙන් එකතු වෙන්නේ මොකේදද? දහම් කතාවට. එකතු වෙලා මොනවද කියන්නේ? අනී අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගුණයන්ගින් යුක්තයි කියලා අර සෝතාපට්ටි අංග මෙනෙහි කර කර සතුටු වෙනවා. මම මේ දිව්‍ය ලෝකේ විස්තරය කියන්නේ. සෝතාපට්ටි අංග මෙනෙහි කර කර අනේ භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ මෙහෙම වැඩ සිටියා. භාග්‍යතුන් වහන්සේගේ මේ අරහං ගුණේ මෙහෙම ප්‍රකට වුණා. භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණේ මෙහෙම ප්‍රකට වුණා. භාග්‍යතුන් වහන්සේගේ විඥාචරණ සම්පන්න ගුණේ මෙහෙම ප්‍රකට වුණා. භාග්‍යතුන් වහන්සේගේ ලෝකවිදූ ගුණය මෙහෙම ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේගේ සුගත ගුණේ මෙහෙම ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මයේ සාරති ගුණේ මෙහෙමයි කියලා එහෙනම් අර මාර්ගඵලලාභී දෙවිවරු එකතු වෙලා කතා වෙන්නේ කවුරු ගැනද? තමන් සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ ගැන. ඊට පස්සේ මාර්ගඵලලාභී දෙවිවරු ශාස්ත්‍රුන් වහන්සේ ගැන කතා වෙලා ඊට පස්සේ කතා වෙනවා අනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ නවාරහදී ගුණයන්ගෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ මොනතරම් මනාකොට ධර්මයක් දේශනා කළාද? ඒ දේශනා කරපු ධර්මය නිසා මේ ලෝක සත්වයා අනිත්‍යදී අනිත්‍ය ආකාරයටම දැනගත්තා. දුක්දී දුක් ආකාරයට දැනගත්තා. අනාත්මදී අනාත්ම ආකාරයට දැනගත්තා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සංකත ධර්මයන්ගේ ස්වභාවය මේකයි කියලා. සංකත ධර්මයන්ගේ ස්වභාවය මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමල පේනවා. වයෝ පඤ්ඤායති වෙනසී යාම පේනවා. තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති වෙනස් වෙවි පවතිනවා පේනවා. මේක දිව්‍ය ලෝකෙත් මෙහෙම පේනවනේ අපට. මේ සංකත ධර්මයන්ගේ ස්වභාවය හැමතැනම තියෙනවානේ. අනී බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ කොච්චර ඇත්තක්ද කියලා මේ මාර්ගඵලලාභී දෙවරු අර තමන්ගේ සෝතාපට්ටි අංග තියෙන. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ වදාළ ධර්මයේ කෙරෙහි තියෙන නොසෙල්වෙන පැහැදීම ඕක නේද කතා කරන්නේ? මාර්ගඵලලාභී දෙවරු ඕව කතා කරන්නේ. ඊළඟට මේ මාර්ගඵලලාභී දෙවරුට තියෙන සෝතාපට්ටි අංග ඊළඟ තුන්වෙනි සෝතාපට්ටි අංගය මොකද්ද? සංගයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ඊට පස්සේ කතා වෙනවා අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආකාරයට වැඩ සිටියනි. අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයිනේ. මේ සංගුණ තමයි එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතේ පෙන්වන මතුවෙලා පේන්නේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ජීවිතේ සංගුණ මතුවෙලා පේන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතේ සංගුණ මතුවෙලා පේන්නේ. ආනන්ද මහරහතන් වහන්සේගේ ජීවිතේ සංගුණ මතුවෙලා පේන්නේ. මේ වගේ රහතන් වහන්සේලාගේ ගුණ ඊට පස්සේ අනී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන
මේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා ශ්‍රාවක සංඝයාගේ ගුණ මෙනෙහි කරනවා. එතකොට සමහර දෙවිවරු ඇවිල්ලා කියනවා, අනේ පිළි දෙවිවරු කතා වෙන අනේ මම මෙහෙම මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නවා, මම මෙහෙම අනුරුද්ධ මහරහතන් වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නවා, මම මෙහෙම සීවලි මහරහතන් වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නවා, මම මෙහෙම ආනන්ද මහරහතන් වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නවා කියලා ගුණ කියනවා. මම මෙහෙම බත් පිඬක් බෙදාගත්තා, මම මෙහෙම සිවුරක් පූජා කරගත්තා, අනේ මම මල් පූජා කළා, අනේ මට මුකුත් පූජ කරගන්න බැරුණා, නමුත් මම ඒ ගුණ සීකර කර වන්දනා කළා. මොනවද මේ මෙනෙහි කරන්නේ? සෝතාපත්ති අංග. මේ දිව්‍ය ලෝකවල කොච්චරවත් මේ සෝතාපත්ති අංග පුරුදු කරනවා. මම ඒක කිව්වේ වර්තමාන මිනිස්යාගේ මොළේ මෝඩකම ඒ මිනිස්සුන්ට සාපයක් වෙලා තියෙන. ඇයි හේතුව මේ දිව්‍ය ලෝකවල තියෙන මගපල්ලාභී දෙවිවරුන්ගේ ඇසිරීම ගැන ධර්මානුකූලව හිතන්න හැකියාවක් නැහැ. ඒ නිසා ගරහනවා. ගරහ ගරහ තමන් අපායට යන්න ආර්යපෝද කරගන්නවා. ආර්යපෝදණි කරගන්න. එතකොට මේ විදියට කළා. එතකොට මේ දෙවිවරු වෙලා උපදි, දැන් අපි කියවන අනේ ප්‍රතිසිරිතුමා දැන් ඉන්නේ කොහෙද? තුසිතේ. දැන් හතරවෙනි සෝතාපත්ති අංගේනි තුත්තය මොකද්ද? ආරේකාන්ත සීලෙන් යුක්තයි. මොනතරම් දෙවිවරු ඉන්නවද බඹසර සීල් රකින්න? හරියට දෙවිවරු ඉන්නා බ්‍රහ්මචාරී සීලේ සමාදන් වෙච්ච කර්මානුරූපව උපදුනා, චුත වෙන්නේ නැහැ, දිව්‍ය ආශය තියෙනවා. නමුත් තමන්ට සංසාරගත සතර අපා අනතුරු නැහැ. සතර අපායන් අනතුරක් නැහැ. එතකොට දැන් අපි කිව්වොත් දැන් අනේ පිට සිරිතුමා පහළ බලනවා. දැන් පහළ බලද්දී බුදුරජාණන් වහන්සේ ජීවමානව දැන් දඹදිවතලේ භාග්‍යවතුන් වහන්සේ තලත් තුළ නැහැ. දැන් පහළ බලලේ වැඩක් තියෙයිද? දැන් තියෙන අතීත වශයෙන් ශාස්ත්‍රඥ වහන්සේ දැකපු ಗುಣ මෙනෙහි කර කර බුද්ධානුස්සතිය වඩන්නයි. දැන් තමන් හදාපු ජේතවනාරාම දිහා බලනවා. බලද්දී නිකාම නිකන් සෝම් පිටණයක් වගේ. කවුරුත් නැහැ. එතකොට අනේ පිළිතිරිතමාන මතක් වෙන්නේ මොකද්ද? අනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. පිරිනිවන් පාණ්ඩ අවසාන මොහොතේ දේශනා කළේ වාය ධම්මා සංඛාරා, සියලු සංස්කාරයෝ නැසී යන ස්වභාවය යුක්තයි. අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව මේ ධර්මය පුරුදු කරන්න කියලා. අනේ මේක කොච්චර ඇත්තක්ද? ශ්‍රාවක සංඝයා දිහා බලද්දී සංඝයා නේ විකාර දොඩොදොර වෙන පිරිසක් ඉන්නවා, විහිළු කතා කියනවා. ඊළඟට කාන්තාවන්ගේ ඇඟපත ගැන එක එක මොනවද කියන්නේ, අර දෙපැත්ත කැපෙන කතා කිය කියා බනට විහිළු කිය කිය ඉන්නවා. ඊළඟට වෙන නොයේ වාද විවාද කතා කර කර ඉන්නවා, සංඝයා නේ. එතකොට කල්පනා කරනවා, අනේ අපිට මේ මනුස්ස ලෝකෙ පැත්ත බලලා වැඩක් නැහැ, අපි ධර්මයේම පුරුදු කරමු කියලා ධර්මයේ පුරුදු කරනවා. ඊට පස්සේ බලනවා අලුතෙන් දෙවියන් අතරට කවුරුවත් එනවාද කියලා. එන අයත් නැහැ. දෙවියන් අතරට එන අයත් නැහැ. ඇයි එන අය ඉන්නව නම් දෙවියුරු සාකච්ඡාවට බඳුන් කරලා පිරිසට උදව් කරනවනේ. ඒ අයත් නැහැ. ඊට පස්සේ දෙවිවරු මොකද කරන්නේ? අහෝ බුද්ධ ශාසනයේ වහා නැති වෙලා ගියා. බුද්ධ ශාසනයේ නැති වෙලා අන්ධකාර වෙලා යනවා. අපිටත් අප්‍රමාදී වෙන්න තියෙන්නේ කියලා ඒ දෙවිවරු වීරිය කරනවා. දැන් තත්ත්වේ මං කියන්නේ. එතකොට මනුස්ස ලෝකයේ මේ අපි බෞද්ධ කිය කියා කෑක ගහින්වන්නේ කොටස ඔක්කොම යන්නේ සතර අපායේ නම් කෑක ගහින්න අය ඔක්කොම බෞද්ධ කිය කියා තිසරණේවත් නැතුව ඔය බොරු කිය කියා අනේ අපිට දිවී ලෝකේ යන්න බෑ, කාමී වැඩි, වහ වහ නිවන් දක්වන්න ඕනේ කිය කියා බොරු කිය කියා
ඒ වාසය කරගෙනයි ඔක්කොම තුනරුවන්ට ගරහලා අපාගත වෙනවා දකින්න එකට දන්න කෙනෙකුට දිවි ලෝකයේ දෙවි කෙනෙකුට කියයිද දැන් අපි කිමු දිවි ලෝකේ සමහර අය ඉන්නවනේ කෙලිසෙල්ලෙමින් කෙලිසෙල්ලෙමින් ඉන්න දෙවිවරු ඉන්නවා මාර්ගඵලලාභී දෙවිවරු මනුස්ස ලෝකයේ මිනිස්සු දිහා බලලා මොකක් කියයිද ඒ දෙවිවරුන්ට කියයි උඹලා යන්න එපා මනුස්ස ලෝකේ පැත්තේ බලාපන් මනුස්ස ලෝකේ පොඩි කාලෙම උඹලගේ අතට දේවී චූටි පෙට්ටියක් පෙත්තක් වගේ එකක් ටෙලිෆෝන් කියලා જાතියක් බල ඕකෙම විනාශ වෙයි. උඹලා ඉස්කෝලේ යනකොටම උඹලගේ අතට පොඩි පොඩි මද්‍රව්‍ය දෙයි. බල ඕකෙම විනාශ වෙයි. උඹලා තරුණ කාලේ වෙනකොට සෑහෙන අකුසල් කතුගයක් රැස් කරගෙන ඉඳීවි. උඹලා වයසට යනකොට උඹලාගේ මේ සියලු පිනුත් නැති වෙලා උඹලා හතර අපායේ වැටෙයි. ඒ නිසා සෙල්ලම් නවත්තලා ධර්මීය හැසිරියන් කියලා දෙවිවරුන්ට කියනවද නැද්ද? දෙවිවරුන්ට දෙවිවරු අවවාද කරනවා එහෙම. බලා මනුස්ස ලෝකේ පැත්තේ යන්න එපා විනාශයි මනුස්ස ලෝකේ කියලා. ඇයි මනුස්ස ලෝකයේ දිහා බලද්දි කොහොමද පේන්නේ? හොරෙන් හොරෙන් කේන්දර බලනවා. හොරෙන් හොරෙන් නැකත් බලනවා. හොරෙන් හොරෙන් දේවාල අසිරින්ගෙනවා. හොරෙන් හොරෙන් කාලි අදහනවා. හොරෙන් හොරෙන් සූනියන් අදහනවා. හොරෙන් හොරෙන් මේ ගණදිවි අදහනවා. ඊට පස්සේ පේනවා මනුස්ස ලෝකේ බලද්දි අමනුස්සයොත් කිට්ටු කර කර මිනිස්සුන් අල්ල ගන්නවා. අමනුස්සයොත් කිට්ටු කර කර මිනිස්සුන්ව දපණී දා ගන්නවා. අමනුස්සයොත් කිට්ටු කර කර මිනිස්සුන්ව වසඟ කර ගන්නවා. එතකොට බලද්දි දෙවිවරුන්ට යන්තම් හරි ආලෝකයක් පේනවා නම් පේන්නේ රුවන් වෙලිසෑයෙන්. දෙවිවරුන්ට යන්තම් හරි ආලෝකයක් පේන්නේ ශ්‍රීමා බෝධියෙන්. දෙවිවරුන්ට යන්තම් හරි ආලෝකයක් පේන්නේ ලලාට ධාතුන් වහන්සේගෙන්. දෙවිවරුන්ට මිනිස්සුන්ගෙන් පේන ආලෝකයක් නැහැ. ඕක තමයි ඇත්ත කතාව. දෙවිවරුන්ට මිනිස්සුන්ගෙන් පේන ආලෝකයක් නැහැ. රහත් රහත් කී කියා මෙහි අමු බොරු කියාගෙන කොටසක් යනවා පේනවා. ධර්මයේ විකෘති කරකට කොටසක් යනවා පේනවා. ඊළඟට බුදුන් උපන්න දේශෙත් බොරු කී කියා කොටසක් යනවා පේනවා. පේනවා ලස්සන්ට අමනුෂ්‍යෝ පිරිස වසඟ කරගෙන අමනුෂ්‍යෝ මිනිස්සුන්ව මෝහණය කර කර යනවා. ඊළඟට මාර්ගඵලලාභී දෙවිවරු ඒ සෙල්ලම් කරන දෙවිවරුන්ට කියනවා බලාපන් මෝඩයෝ ඇස් දෙක ඇරලා මනුස්ස ලෝකේ දිහා බලාපන් මනුස්ස ලෝකෙට අත් වෙලා තියෙන ඉරණම මනුස්සයෙකුට පිනක් දිනු කරගෙන යන්න විදියක් නැහැ බලාපන් මනුස්සයන් මනුස්ස ලෝකයේ අය මරණාසන්න වෙනකොට භූත ලෝකෙන් ඇවිල්ලා මේ මනුස්සයව අදින හැටි ආයි දිවි ලෝකෙවත් යන්න කෙනෙක් ඉතුරු කරන්නේ බලාපන් වෙලා තියෙන දේ කියලා ආන් එහෙමයි දිවි ලෝකේ කතාව යන්නේ අන්ධකාරයකින් වැහිලා යනවා වගේ මේ පහල අමනුෂ්‍යයන්ගෙන් යකුන් යකිනියන්ගෙන් പ്രേත පිසාචයන් කුඹාණ්ඩයන්ගෙන් මනුස්ස ලෝකේ වැහිගෙන යන්නේ වැහිගෙන යන්නේ එහෙම තියෙදි තමයි එක එක්කෙනා වාසිබස් දුඩන්නේ මේ දිව්‍ය ලෝකේ කියන්නේ මොකද්ද ඒවැය මොනවද මේ තියෙන්නේ පිං ක්‍රෑෂ් කරන්න එපා පිං කළා හරියන්නේ නැහැ වහ වහ කුසල් කරගෙන මේකෙන් එතර වෙන කී කී මුලා විදානවා ඒ නිසා ලොකු පිරිසක් අමාරටනවා ඒ නිසා පින්වත්නි මේක තේරුම් ගන්න මේ ධර්මයේ හැසිරීමේදී සෝතාපට්ටි අංග දැන් ඔය කියාපු පංචශීලයේ ඊළඟට සෝතාපට්ටි අංග මේ සෝතාපට්ටි අංග සමාදන් වෙලා අපි ඉන්න ඕනේ ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්කම ඊළඟට ධර්මයේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්කම ඊළඟට ශ්‍රාවක සංඝයාගේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්කම ඊළඟට තමන්ගේ සීලය මෙනෙහි කරන්න පුළුවන්කම තමන්ගේ සීලය මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට හතර ඊළඟට පුරුදු කරන්න ඕනේ පටිච්ච සමුප්පාදේ අර කියාපු ක්‍රමයට මෙනෙහි කිරීම.
එතකොට පින්වත්නි මේක පුරුදු කරලා තිබ්බොත් අපි කියමු මොකක් හරි පිනකට ඔබ දෙවියන් අතරට ගියා. පහළ දිවි ලෝකෙක නෙමෙයි අපි කියමු තවුතිසාවට ගියා. තවුතිසාවේ මගඵලලාභී දෙවිවරු මේ බුද්ධානුස්සතිය වඩනවාද නැද්ද? බුද්ධානුස්සතිය වඩනවා. ආන් ඒගොල්ලෝ ගාවට එකතු වෙනවා. ධම්මානුස්සතිය වඩනවා. අන්න එතනට එකතු වෙනවා. දැන් සමහර දෙවිවරු ඉන්නවා ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩලා එතනින් චුත වෙලා ඉහළ බඹලෝට යනවා. මේ වගේ මිනිස්යන්ට උපකාර ගන්න තියෙන තැනට තන බවට එච්චරයිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් අපිට 2500ක් තව ඉස්සරහට 2000 ගානක් තියෙයිද කියලා හිතන්න නම් අමාරුයි. හැබැයි මේ එකම පිහිට එකම ආරක්ෂාව දැනට තියෙන්නේ මිනිස්යන්ගේ හැකියාව නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානෙ. මේ මිනිස්සුන්ගේ හැකියාව නෙමෙයි. එකම අපිට තියෙන රැකවරණේ බුදුරජාන් වහන්සේගේ අදිෂ්ඨානෙ. මොකද්ද අදිෂ්ඨානෙ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මාගේ බුද්ධ ශාසනය ලංකාද්වීපේ පිහිටන්නේය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයේ බලෙන් තමයි ශ්‍රීමා බෝධින් වහන්සේ වැඩ ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන බලෙන් තමයි රුවන්වැලි මහාසයයි වැඩ ඉන්නේ. එතකොට යම් දවසක දැන් ඔය කාලයාගේ ඇවෑමෙන් දැන් මේ අපි ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන යනවනේ. ඔය අතරේ දැන් කොටසක් ඉන්නවනේ ඒකට බැන බැන යන අනාගතයේ ඒගොල්ලෝ බලවත් වෙනවා. ඒගොල්ලෝ බලවත් වෙලා කියනවා පින් කරන්න එපා, පින් කරන්න එපා, ඔය ධාතු ජෛත් වඳින්න යන්න එපා, ඔය විහිළු විකාර කරන්න යන්න එපා කියලා. එතකොට ටික ටික මිනිස්සු මේ වඳින එක ආතයර 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 යනවා. ඊට අප්‍රමාදී වෙන්න අප්‍රමාදී වෙන්න කිකේ තමන්ගේ බණපදයක් කියන් යනවා. ඊට පස්සේ මිනිස්සු ධර්මයේ ඉගෙන ගන්න එකත් අතාරිනවා. ධර්මයේ පුරුදු කරන එකත් අතාරිනවා. වචනෙන් පුරුදු කරන එකත් අතාරිනවා. පොතෙන් ඉගෙන ගන්න එකත් අතාරිනවා. ආචාර්යලා මේ රහත් රහත් කියන පුද්ගලයන්ගේ පස්සේ අඬ ගන්නවා. කාලයක් ගියාට පස්සේ ඕක නැති වෙලා යනවා. එතකොට ශ්‍රද්ධාවේ පිටවන්න කවුරුත් නැහැ. ඊට පස්සේ කියයි අනේ ඔය මේ ඔය ධාතුන් වහන්සේලා වැඳලා කාටද හරියන්නේ කියලා ඔන්න කියන්න ගන්නවා. ඕන්න ටික ටික වඳින්න පුදන්න කෙනෙක් නැහැ. මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුත් මිසදිටි වෙලා යනවා. වෙන වෙන ආගම් වලට යයි. එක්ක මාක්ස්වාදයට යයි. කියලා කිය අපිට වැඩක් නැහැ ඔය ආගම් කියලා. කියලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ධාතු අන්තර්ධානය එනවා. සියලු ධාතුන් වහන්සේලා රැස් වෙලා රුවන්ගිලි මහාසයයට රැස් වෙනවා. රැස් වෙලා ධාතුන් වහන්සේලාගෙන් නිර්මිත බුදුරජාණන් වහන්සේ අවසාන ධර්ම දේශනා පවත්වනවා. එදාට ඒ ධර්ම දේශනාව අහන්නේ මනුස්ස ලෝකේ මිනිස්සු නෙමෙයි. මිනිස්සුන්ට ඒ ධර්මය ඇහෙන්නේ. ඒ ධර්මය අහන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු. ඒ දෙවිවරු ඒ ධර්මය අහලා අවසාන මේ ගෞතම බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ ඍජු සම්බන්ධයෙන් මාර්ගඵල ලැබෙන අවසාන පිරිස බිහි වෙලා මහ පොළොවෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. මහ පොළොවෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ දැන් ඔය කයිවාරුක ගහ ඉන්න අය දැන් ඔය එක එක විදිහට විස්තූප වලට බැන බැන ඉන්නවා, පුද පූජා වලට බැන බැන ඉන්නවා, විවේචනය කර කර ඉන්නවා, ගරහ ගරහ ඉන්නවා. ඔයගොල්ලෝ සංසාරي සැරි සැරසර යනවා. ගීල නානා ප්‍රකාර ආත්ම භාව ලබයි. මනුස්ස ලෝකේ සම්පූර්ණයෙන් අන්ධකාරයෙන් වැහිලා යයි. ඊට පස්සේ මේ ටික ටික බුද්ධ ආගම ලෝකේ නැති වෙලා යයි. ඊට පස්සේ කාලයගේ ඇවෑමෙන් මිනිස්සු ගුණධර්මයන්ගෙන් අඩුවෙවි ගිහිල්ලා එකිනෙකා මරාගෙන මැරුංගකා ගිහිල්ලා ඔන්න මිනිසුන්ගේ ආවිස බොහෝම අඩු මට්ටමට එයි. ඊට පස්සේ එනවා මුරුගසං වරුසාව. ඒ කිවි මුරුග චිත්තේ පහළ වෙලා මේකා මරන්ට කියලා දැනුත් වෙන්නේ. දැන් මම මේ ළඟදී අහන්න ලැබුණා මේ ගෙදරක අම්ම කෙනෙක් අවුරුදු 70 ගානක අම්ම කෙනෙකුට
ඉස්සරහ ගෙදර ගෑනුවෙක් කෙනා මෝල් ගහ අරන් ඇවිල්ලා ගහගෙන ගිහිල්ලා එතනම මැරිලා. ආවේශෙන් වගේ මිනිස් ගෙවලෝට පැනලා ගහන්නේ. මේ මරනවා නිකන් මේ පිපිඤ්ඤා කඩනවා වගේ, පතොල් කපනවා වගේ. අනාගතේ ඒක වැඩි වෙයි. ඉතින් බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච කාලෙට ඕගොල්ලන්ට මෙහෙමයි එන්න වෙන්නේ. ඇයි? මනුස්ස ලෝකෙම එන්න ඕන කියේ කියනවනේ. මනුස්ස ලෝකෙම එන්න ඕනේ, මනුස්ස ලෝකෙම එන්න ඕනේ කියේ කොටසක් කියාගෙන යන්නේ නැද්ද? ඒ කාලෙටත් එන්න වෙනවා. දිවී ලෝකෙට පැනගත්තු අය සත්පුරුෂ දෙවිවරුන්ගේ ආශ්‍රයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරાવી. දිව්‍ය ලෝකෙට පැනගත්තු අය කාමයන්ට අසතුටුව බඹසර රැකලා සමාධිය වඩලා බඹලුවත් යාවි. දිව්‍ය ලෝකෙට පැනගත්තු අය බේරෙයි. මනුස්ස ලෝකෙ හිර වෙච්ච අය ආයි හිර වෙනවා. හිරවිල්ලක් හිර වෙනවා කියන්නේ හිරවිල්ලක්. මං හිතන්නේ ඇයි දැන් යෝනිසෝ මනසකාරිත් නැතුව, ගුණධර්මත් නැතුව කර්මයේම දායාද කරගෙන කර්මයටම දාස වෙලා නිවාසය කරන්නේ? එතකොට එහෙම වෙලා දැන් අවුරුදු 10 වගේ වයස වෙනකොට මිනිස්සු කාමකෝපිනේ. බල්ලු බලල්ලු වගේ කාමයේ හැසිරෙනවා කියන්නේ. එතකොට මිනිස්සුයෝ ඔය ගොඩේ ඊට පස්සේ මිනිස්සු ටික ඉන්නේ. එතකොට උපදින්නේ නිරේමයි. නිරේමයි උපදින්නේ. ඊට පස්සෙ වන්න මුරුක සං වරුසාව වහිනවා. බැහැලා ඔක්කොම මරා ගන්නවා. මරාගෙන ඕන්න පොඩි පිරිසක් ඉතුරු වෙනවා. ඒ පුංචි පිරිස ඔන්න යාන්තම් ජීවිතේ ගැට ගහගෙන ආයි අර හැංගිලා හිරපු තැන්වලින් එළියට ඇවිල්ලා, අනේ ඔයා බේරුණානේ, අනේ ඔයා බේරුණානේ කියලා ඒගොල්ලෝ බදාගෙන අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා, අනේ අපිට මේ කුණේ අපේ දුස්සීල භාවය නිසා අපි මේ ප්‍රාණඝාතයෙන් වෙන්ගින්න ඕනේ කියලා ඒකෙනිකාට මෛත්‍රී කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික ටික මිනිස්සුන්ගේ ආවිස වැඩි වෙනවා. ඊට පස්සේ හොරකම් කරන්නේ නැහැ. ටික ටික ආවිස වැඩි වෙනවා. ඊට පස්සේ එකිනෙකා කෙරේ ගෞරව කරන වැඩිකාම සීවිලි නැහැ. ටික ටික ආවිස වැඩි වෙනවා. ඊට පස්සේ බොරුවෙන් රවට්ටන එක නැහැ. ටික ටික ආවිස ඔහොම වෙලා වෙලා හිමින් හිමින් ආවිස වැඩි වී කොච්චර කල් යයිද? හිමින් හිමින් ආවිස වැඩි වී ගිහිල්ලා එතකොට භාග්‍යතුන් වහන්සේට ගරහපු අය, ස්තූප වලට ගරහපු අය, බුද්ධ භූමි වලට ගරහපු අය, භාග්‍යතුන් වහන්සේගේ උපන් භූමියට ගරහපු අය, ත්‍රිලක්ෂණයට ගරහපු අය, ත්‍රිවිධ රත්නියට ගරහපු අය, ඒ සියල්ලෝ ගිහිල්ලා උපදින්නේ කැලෑවල් වල. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළුණොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්නවත් ලැබෙන්නේ. දැන් අර විදිහට ආයුෂ වැඩි වෙලා ගිහිල්ලා ඔන්න අවුරුදු 500ට මිනිසුන්ගේ ආයුෂ යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ දරුවන්ට අවුරුදු 1000ක් ආයුෂ එනවා. ඒගොල්ලන්ගේ දරුවන්ට අවුරුදු 2000ක් ආයුෂ එනවා. ඒගොල්ලන්ගේ දරුවන්ට අවුරුදු 4000ක් ආයුෂ එනවා. මේ වගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු 10000 බවට ආයුෂ එනවා. අවුරුදු 20000ට ආයුෂ යනවා. අවුරුදු 30000ට ආයුෂ යනවා. අපිට හිතා ගන්න බෑ මේ ලෝකෙ ගැන. දැන් අපි මේ ආයුෂ අඩු වෙගෙන යන ලෝකෙනේ අපි ඉන්නේ. ආයුෂ වැඩි වෙන ලෝකයක් ගැන අපිට හිතා ගන්නවත් බෑ. කොහොම අවුරුදු 100000ට ආයුෂ යනවා. ඊට පස්සේ ආයුෂ ආයි අඩු වෙලා අවුරුදු 80000ට බහිනවා. ඕන්නේ කාලෙට දඹදිව බරණස් නුවර, බරණසකෙන් නම අතුරුදාන් වෙලා කේතුමතී කියන නම ඇති වෙනවා. ඒ බරණස් නුවර තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ කාලේ ස්තූප වලට බයින, පුද පූජා වලට බයින ගරහන කිසි කෙනෙකුට දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ල උපදින්න ගිහිල්ලා ම්ලේච්ඡ ජනපදවල, ඔය අප්‍රිකාවේ ඒ කාන්තාරවල ගිහිල්ලා, ඔය ම්ලේච්ඡ කියලා කියන්නේ ඔය වැදි වගේ ජීවත් වෙන දඩයන් කරගෙන මස් තම්බන් කක, මස් පුළුස්සගෙන කක, ඒ පලාතවල ගිහිල්ලා උපදින්නේ. මේ පලාතවල කවුරුත් යන්නේ රහතන් වහන්සේලා. මනුස්ස ලෝකෙට ආවත් එහෙ තමයි උපදින්නේ. එතකොට මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට කොයි කල්ද?
අපිට වචනකින් හිතාගන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඉබඳු ආකාරය අතිශයම දුර්ලභ දුෂ්කර කාලයක් අනාගතයට තියෙන්නේ. ඒ නිසා මේ වහසිබස් කතා කිරිල්ල කිසිම ප්‍රයෝජනයක් නැහැ. පාණ්ඩිතකම් කතා කිරිල්ල කිසිම ප්‍රයෝජනයක් නැහැ. අරක කොහොමද දිව්‍ය ලෝක ගිහිල්ලා කොහොමද අරක මේ ඒ කියන්නේ මේ ධර්මඥානියක් නැති මේ සූත්‍ර ධර්ම අධ්‍යයනය නොකරපු මෝඩ අයනේ ඔය කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේකේ වැදගත් වෙන එක නෙමෙයි මේ බුද්ධ දේශනා කියවලා නෝනින් කල්පනා කිරීම. දැන් මම කියවන්නේ මේ දේශනාව බුදුරජාන් වහන්සේ වදාළේ අනේපිනි සුතානන්ට. අනේපිලු සිතානෝ ඒ මාර්ගඵල ලැබලා ඒ සෝවාන් ඵලයට පත් වෙලා අනේපිට සිතානෝ දැන් වාසය කරන්නේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. මොකද දැන් ධර්මය අතහැරලාද? නෑ, දැන් මේ වෙද්දී ධර්මය පුරුදු කළ සමාහට අපි කොහොමද දන්නේ? දැන් සකදාගාමි වෙලත් ඇති. වෙන්න බැරිද? ප්‍රඥාවන්ත කෙනාට ඒක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ධර්මය පුරුදු කිරීම කියන එක මේ කට වචනෙන් හැඟීමකට බරව කරන එකක් නෙමෙයි. මේක නොනින් සලකා කරන එකක්. දැන් ඕගොල්ලෝ ගිවල් වල එහිමෙන් යාන්තම් ওই මොනහරු ව්‍යාගන පියාගෙන කාලා ජීවත් වෙච්ච පිරිසක්. ඕගොල්ලන්ට මේ අහන්න ලැබෙන්නේ දුර්ලභ එකක්. එතකොට මේ දුර්ලභ එකක් අහන්න ලැබෙනකොට ඒක හරියට ගලපගන්න මොලයක් නැත්තම් ඒක තමන්ට සිද්ධ වෙන පාඩුවක්. ඒක හරියට ගලපගන්න ඕනේ. මම කිව්වේ දැන් අපි ආවට ගියාට කියනවා නෙමෙයිනේ. දැන් යෝනිසෝ මනසිකාරී වර්තමාන මනුෂ්‍යයාට නැහැ කියලා ආවට ගියාට කියනවා නෙමෙයි. ඒක හැමතිස්සෙම මනුෂ්‍යයාගේ ක්‍රියාවෙන් ඔප්පු වෙන එකක්. සෝතාපට්ටි අංගවල පිහිටලා නැහැ කියන එක ආවට ගියාට කියනවා නෙමෙයි. ඒක මේ මනුෂ්‍යයාගේ ක්‍රියාවෙන් පේන එකක්. තිසරණේ නැහැ කියලා කියන්නේ ආවට ගියට නෙමෙයි. තිසරණේ නැති සමාජයක ලක්ෂණේ හැම තිස්සෙම පේන එකක්. තිසරණේ පිහිටපු අයගේ ලක්ෂණේ තිසරණේ පිහිටපු නැති අයගේ ලක්ෂණේ පැහැදිලිව තියෙනවානේ. ඉතින් ඒ නිසා තිසරණේ පිහිටපු නැති එක හරියට පැහැදිලිව පේනවා. ඒකයි අපි කියන්නේ මේක නිකන් මේ දුර්ලභ අවස්ථාව අපරාධය අහිමි කර ගන්නවා. අපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාව තමයි මේ මානුෂ ආත්මයක් ලැබිච්ච එක. ඒ වගේම දුර්ලභ අවස්ථාවක් තමයි මේ ධර්මය ලැබිච්ච එක. දුර්ලභ අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරලා ඒ ගුණ මෙනෙහි කර කර සරණ යන්න පුළුවන්කම. ධර්මයේ ගුණ මෙනෙහි කර කර සරණ යන්න පුළුවන්කම. ශ්‍රාවක සංඝයා කියලා රහතන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කර කර සරණ යන්න පුළුවන්කම. මේ නිසා දුර්ලභ අවස්ථාවන්. ඒ වගේම අපට ලැබෙන දුර්ලභ අවස්ථා සීලයක් සමාදන් වෙන්න පුළුවන්කම. අපට ලැබෙන දුර්ලභ අවස්ථා පරිසම්පාදේ මෙනෙහි කර කර ඉන්න තියෙන අවස්ථාව. අපි මේ කියලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ විදිහට කරගෙන අපිට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේම පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ධම්ම සිහනද.